සතුටින් පිට රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අද දවස සුවදායක කියනට වැඩිය රසදායක රාත්‍රියක් කියලායි මට හිතෙන්නේ. එතෙ විට මේ අන්දෝලනාත්මක මානවන මම රස දෙන හදක රසකාමීත්වය. අත වශයෙන්ම රස වපුරන හදක රසකාමීත්වය තමයි අද උරගා බලන්න අපි සූදානම් වෙන්නේ. මානවන මම ඊතරම්ම ජනප්‍රියත්වයට පත් වෙලා අපේ ප්‍රතිචාර හුඟක් ලැබෙනවා. අපි ඒකට අපගේ ආචාර්ය පල කරන ගමන් අද තවත් ශ්‍රී ලංකාවේ එක්තරා ප්‍රතිරූපයක් තමයි තමන් සතුව ඉන්න තමන්ගේ ප්‍රියතම දේවල් විමසා බලන්නට සූදානම් වෙන්නේ. බොහෝ දෙනෙක් අපේ ප්‍රියමිතුරු මිතුරෙනි, ඔබ පැහැදිලිව දන්නවා දැන් අද දවසේ කවුද ඉන්නේ කියලා. වැඩිපුර ඉතින් ඒ පිළිබඳව අමුතුවෙන් ඔහුගේ නම ඉදිරියට මොනවද දාන්න අවශ්‍ය නැහැ. වන් ඇන් ඔන්ලි සුනිල් පෙරේරා. ආයිබෝන්. ආයිබෝන්. ගෙදරින් එනකොට මේ මොකද කිව්වේ මේ වැඩසටහනට? නැහැ, ඉතින් ගෙදරින් එනකොට කොයි දේටත් මට සහයෝගය දෙනවා. ඉතින් ඉඳලා හිටලා මගේ දුවල එහෙම නිකන් අමුතු පාටවල එහෙම ඇඳලා හිටියේ කියනවා නිකන් අමුතු අමුතු කතා කියලා. මොනවද කිව්වද? අද කිව්වා මං කැරොල් කරත්තයක් වගේ කියලා. ඇයි? ඇයි? බාගලට මේ ඇඳලා ඉන්න පාටවල ඉඳලා ඇවිල්ලා ඇති. ඇයි මේක අඳින්න හිතුනේ? නැහැ, ඉතින් එහෙමනේ වයසට යනකොට එක එක අඩුපාඩු තියෙනකොට මේ ඇඳුමෙන් ලකුණු ටිකක් අරගෙන අරවා මැකිලා යන්නත් එක්ක කොල්ලු කොල්ලු කරලේ කරලා හදනවා නාකි වුණාම. ඕ ඉතින් එහෙම තමයි. මාදි එහෙම තමයි. නාකි කියලා අරින්නේ නැහැ. නාකි වුණා තමයි. ඕ නොහැකිනේ මේ ඇහැකි. ඇහැකි. නාකි කියන්නේ නැත්නම් නොහැකිනේ. මේ අද වෙනද පේන්න තියෙන මාළේ පොඩ්ඩක් වෙනස් වෙලා වගේ. මාළේ ඔව් මේක අලුත් මේක වෙනද කිව්වට මේක දැන් සෑ ටිකක් අල්ලිනා මම මේක දැන්. වෙනද ඔබ දැකලා ඇත්තේ ඉතින් එහෙමනම් මේ කුරුසෙ විතරක් වෙන්නේ නැති. දැන් කුරුසෙත් එක්ක අනිත් ඔක්කොම ආගම්වල මේ ලාංඡන තියෙනවා මේකේ. එක ආගමක් නෙවෙයි නියෝජනය කරන්නේ මේක හැම දෙයක්ම තියෙන මුස්ලිම් ආගම, හින්දු ආගම, ධම්මචක්‍රය, කතෝලික ආගම, ඒ හැම දෙයක්ම මේ යුදෙවන්ගේ ආගම ඔක්කොම තියෙනවා. ඉතින් මම හිතන්නේ මම විශ්වාස කරන්නේ දේ තමයි යම්කිසි එක දෙයක් මම කිව්වම කුරුසෙ විතරක් දාගත්තා කියලා. එතකොට මම නියෝජනය වෙන්නේ එක්තරා පිරිසකට පමණයි. ඉතින් එහෙම වෙන එකද හොඳ, සියලු දෙනාම නියෝජනය වෙන එකක් දාන එකද හොඳ? ඒක හිතලා බලන්න. ප්‍රියමිතුරු මිත්‍රනි, ඔබ තමයි දැන් මේ පටන් ගැම්ම පවණයි. තව හුඟක් දුර යන්න තියෙනවා. මේ ගීත තෝරාගෙන ඉමේදී මට නිකන් පුදුම හිතුනේ. සාමාන්‍යයෙන් මම ඔබ හොඳට දන්න කෙනෙක්. මේ අපි හිතාගන්න බැරි ගීත පෙළක් තෝරගෙන තියෙනවා. හැබැයි සමහර වෙලාවෙ ඇත්තටම මේ සුනිලයාගේ වර්ෂන්ස් තමයි අද මේ රාත්‍රියේ අහන්න වෙන්නේ. මොකද ඕන ගීයක් ඔහුගේ බවට පත් කරගෙන ඔහු කියන්නේ කියන ඔහුගේ ශෛලිය. මේ ප්‍රථමයෙන් තෝරගන්නේ මහාචාර්ය සනත් අන්දසිරිගේ ගීතයක්. මේ ගීතයට ඔබ හරිම ප්‍රියයි. මොකද හේතුව? ඒක තියෙන සරල භාවයට මම කොහොමද සරල මට තේරෙන දේවල් වලට තමයි මම කැමති. ඉතින් මම මේක තියෙන සරල භාවයට කැමති. හැබැයි ඉතින් මෙවැනි දේවල් වලට අත් වශයෙන් ඉතින් මම මගේ අනන්‍යතාවය මට පුළුවන් විදියට මම දන්න විදියට මට හැඟෙන විදියට මම ගායනා කරනකොට ලංකාවේ තාම උදبيه පුරුදු නෑ එවැනි දේවල් වලට. ඒකත් කියන්න බෑ. ලංකා උදبيه පුරුදු නෑ. ලංකාවේ පුරුදු නැත්නම් ඔබේ ප්‍රසංග වලට සැහැණ සෙනගක් නෑ නෑ. මම කියන්නේ පිට අයගේ ගීතයක් හෝ අපේ ගීතයක් හෝ ඒක ටිකක් වෙනස් කළා කියන එකට අපේ කට්ටිය තාම පුරුදු මදි. ඉතින් මෙවැනි මේ මොනවද කියන්නේ වැඩසටහන් වලින් එවැනි දේ මිනිස්සු අතරට ගෙන යාම විශේෂ දෙයක්, විශේෂ කාර්යයක්. ඉතින් ඒ මොකද ඒක ඉතා අවශ්‍යයි. මොකද පිටරටවල ඒක හැම තිස්සෙම වෙන දෙයක්. හැම දෙයක්ම මොකද මම දැකලා තිනවා මේ හරියට බනිනවා මේ වල මගේ දුව ඇවිල්ලා පෙන්නනවා Facebook එකේම තියෙන මට Facebook එකක් නැහැ. නමුත් account එක නැහැ මට නැහැ. ඉතින් මට වෙනවා සාතිමෙන් සාතිලා ඇට්ටි ඇලෙන්න දීලා තිනවා. ඉතින් පංගවත් දේවල් ඒ වෙනස් කරලා කරනකොට මේ දෙරණෙම්ම කරුවා ඉත ඉස්සෙල්ලත් තව දික්ස් ගීතම වෙනස් කළා. ඉතින් ඒ පංගවත් දේව ඔය පංගවක් ගොඩාක් ඒකල ප්‍රතිචාර දක්වලා තිබුණ හොඳ පැත්තටත් නැහැ කියන්නේ නැහැ. නමුත් ගොඩාක් පොදු පිට ආසාර තිබුණා වගේම ඒ විදියටම දැන් කෙමු දැන් මම මේ තෝරගෙන තින්නේ නායනා සනත් අන්දසිරි මහත්මයාගේ ගීතයක්. ඉතින් මේක ඒ විදියටම කිව්ව මොකද්ද තියෙන්නේ? ඉතින් ඒකට සනත් අයියා ඉන්නවනේ ඒක කියන්න. පොඩ්ඩක් වෙනස් කළා, හිර මෙහෙර පොඩ්ඩක් ලුණු එමු දාලා වෙනස් කළා. ඉතින් ඒකටයි අපි මේ යම්කිසි ශක්තියක් දෙන්න හදන මිනිස්සුන්ට පුරුදු වෙන්න වෙන වර්ෂන් එකක්. දැන් පිට රටවල ඒක අනන්ත අප්‍රමාණ. එකම ගීතය ගායනා කරනවා ගායකයෝ 1000ක් වෙනස් විදියට. වචන බව වෙනස් කළා. නමුත් ඒගොල්ලෝ ඒකට පුරුදු, ඒගොල්ලෝ ආස කැමති මේ විදියට. ඒ ඔරිජිනල් එකේ විදියටම කවුරු හරි ගායනකෝ ඒගොල්ලෝ කැමති නැහැ. කොහෙත්ම කැමති නැහැ.
දූපත් දූපතේ ජීවත් වෙන්න අපි කැමති නම දූපත් මානසිකත්වය දූපත් මානසිකත්වය ඒක තනිකරම දූපත් මානසිකත්වය ඉතින් මං හිතන්නේ අපි කොහොම හරි පොඩ පොඩ හරි අඩියෙන් අඩිය තියලා හරි ඉස්සරහට යන්න ඕනේ ඉතින් එහෙම නැත්නම් අපි තාමත් පසුගාමී තත්වයක ඉන්නේ ඔව් දැන් මේ ගීතය හදිස්සියට වෙනස් කරගන්න පුළුවන් ඕනනම් මේ මම නම් ආසයි අහන්න ගංගා කියලා ගංගක්කට පොඩ්ඩක් ගංගා සින්දු කියන්නේ නැහැ නේ මගේ නෝන සින්දු කියන්නේ ඉතින් ගංගට කියන්න පුළුවන් නේ සින්දු කියන්නේ ගෙදරදී මේ මේ සුල්ලා ගංගා සින්දු ගියේ ටොයිලට් එකේ දොරේම කැඩුනනම් සින්දු කියයි ඒ කියන්නේ මේ මේ ගෙදර ගින් හොඳට කම්පිරෙන්න බයිල අහන විට ගම ගංගා මගේ නෝන ගොඩක් මාස ඔය ආදර ගීත වලට ආදර ගීත වල අතරිනුත් ඔය රූකාන්තගේ ගීත වලට ගොඩක් ආසයි නමුත් මෑත කාලේ ආපු තවත් මේ මෑත කාලේ බිහි වෙච්ච කණ්ඩායම් ගීතයක් එක් ගීතයකට මගේ නෝනා හරි ආසයි. ඒ අපි කවුරුද කියන ගීතේ වායු සංගීත කණ්ඩායමේ. අද අද ගයන්න තිබුණානේ. මට ගයන්න තිබුණා මට වචන ටික දුන්නා මට ගයන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මම හිතන්නේ පෙර පුරා. අපි හමු මේ නායන ප්‍රමුඛ සුල්ලා නායන ප්‍රමුඛ. ඒ ගීතේ මම හිතන්නේ මගේ නෝනා හරි ආසයි මමත් හරි ආසයි බෑන්ඩ් එකේ කට්ටියත් හරි ආසයි. ඒ ගීතේ මම හිතන්නේ මම මෑත කාලේ ආපු කණ්ඩායම් ගීත වලින් විශේෂ ශක්තියක් මට දැනුණ ගීතයක්. මම හිතන්නේ ප්‍රිය සාදුවරේම ඔබ ගායනා කරන මේ අපේ මේ සංගීත කණ්ඩායම හඳුන ගන්න සොල්ලා මේ අපේ බෑන්ඩ් එකේ මේ දුෂාන් කීබෝඩ් ගහන දුෂාන් තමයි ගායනා කරන්නේ මේ 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 බෑන්ඩ් එක හඳුන ගන්න එක. ඔව්. මේ නාද. ඔව්. අරයා නයන කරුණානායක කාලයක් වායෝ සංගීත කණ්ඩායම නියෝජනය කරා. මම හිතන්නේ මේ මේ CC කඩ විසිරුණු ගීතේ පටන් ගන්නකොට ඒ පටිගත කිරීමේ හිටියා. ඇත්ත? ඔව්. හා හා හා. මේ සුපුන් පීරිස්. හා හා. සැක්සෆෝන් එකකම පීරිස්ලා නින්නේ. හා හා. මේ ස්ටැන්ලි පීරිස් නෙමේ සුපුන් පීරිස්. හා හා හා. අර නුවන් නමිත් එයත් වායොත් එක්ක සම්බන්ධයි. ඒ සෑහෙන කාලයක් තිස්සේ හැම සංගීත කණ්ඩායමක උදව් කරනවා. සුන්දර අනිත් ගිටාර් වාදකයා මේ අපේ ආර්නි ෆ්‍රැන්සිස්. ආර්නි ෆ්‍රැන්සිස්. ආර්නි ෆීරිස් නෙමෙයි. ආර්නි ෆීරිස් කියලා තවත් අපේ ආර්නි ෆීරිස් මන්ද නෑ. කණ්ඩායම සංගීතයේ තවත් එක්තරා ශරිතයක් ඉන්නවා. අර එහා පැත්තේ ඉන්න අපේ ඩ්‍රම්ස් වාදකයා මලිත් මදුශංක. අපි ආදරයට කියන්නේ මද්දා කියලා. මද්දල. ඒ වගේ. දැන් මේ වැඩේ යනකොට හැඩ තේරේ විසුණුලයි. අපි එනම් මේ පළමු ගීතේ පටන් ගමු. හරි පටංගම ඔව් ප්‍රේමිත මිතුරෙනි මේ මහාචාර්ය සනත් නන්දසිරිගේ ගීතය සුනිල් පෙරේරාගේ හඬින් අද මේ බොහොම සැහැල්ලුවෙන් පිරි රාත්‍රිය අපිත් එක්ක ගත කරන්න ඉන්න කියලා අපි ආරාධනා කරනවා දෙරණ තිරයට එසනම් සුල්ල ආ ඔව් ඉතින් මමත් අත් වශයෙන්ම ඉස්කෝලේ යන කාලේට බැඩි ඉස්කෝලේ යන කාලේ පහු කරගෙන එනකොට තමයි මට ඇහුනේ මේ වගේ ගීත අපි බටහිර ගීතවල විතරයි යොමුව තිබුණේ. නමුත් ඒ අහපු මේ මේ කියන්නේ සනත් අයගේ වික්ටර් අයියාගේ ගීත නැත්නම් අපි සීට ෆර්නැන්ඩි වොලිබෙස්ටිනි එම්එස් ෆර්නැන්ඩි විතරනේ ආයිතේ. මේ මේ මිදිලා යම් කිසි දෙයක් කණ්ඩායමේ මේ ජිප්සිස් කණ්ඩායමේ දේවල් වලින් පිටස්තර අහනකොට බයිලා වලින් පිටස්තර මේ ගීත අහනකොට මට විශේෂ ආසාවක් ඇති වුණා. ඒ කාලෙත් ඉතින් අදටත් ඉතින් ඒකයි මම මේ ගීතය තෝරගත්තේ. ආමු වෙන. තාමත් ආසයි. ඔබ ගයන්න අපි හංගි ඔබේ මොවෙන්නා
Sarvage like those days obe moving මම නම් ආසයි නෑ නාසද දන්නේ නේද සියලුම නායනලට මම හිතන්නේ ප්‍රියමිත්‍ර මිත්‍රවරුනි මම හිතන්නේ ගෙදර ඉන්න නායනලටත් එක්ක මේ වෙන අමුතු රාමුවක ගීතයක් බවට පත් කළා මහාචාර්ය සනත් නන්දසිරි ගීතේ ප්‍රණීත් අබේසුන්දරෝක රචනා කරලා තින්නේ ප්‍රණීත් අබේසුන්දර සනත් තමයි සංගීතය බොහොම සරල මේ මේ වචන තියෙන්නේ ඕන කෙනෙකුට තේරෙනවා ඉතින් අනිත්ක මෙලඩි එකත් මේ මේ තනුවත් මම හිතන්නේ බොහොම සරල තනුවක් ඕන කෙනෙකුට ගායනා කරන්න පුළුවන් තනුවක් ඉතින් කොහොමද ලොකු ලොකු තනු තියෙනේ මට කොහොමද කියන්න බෑ ඉතින් මේ විදිහ සරලව තමයි මට පුළුවන් ඉතින් මම තෝරගන්නේ බොහොම සරලව තමයි මේ ගායකෙක් වෙන්න කියලා කවුද කියන්නේ මුලින්ම සුල්ලයට ඈ ගායකෙක් වෙන්න ඕන කියලා කවුද කියන්නේ සුල්ලයට මටද ඔව් ඉස්සෙල්ලම හුඟක් කියන්නේ මේ මගේ මුල් කාලේ නෑ මගේ ජීවිතේ මං තාත්තලා ඉතින් ගෙදර තිබුණ ආභාෂයේ අත් වශයෙන්ම සංගීතය ගොඩක් තිබුණා ගෙදර ගොඩක් බටහිර තිබුණේ සිංහල ගීත වලට කියලා තිබුණේ ඉතින් ගොඩක්ම බයිලා එම් එස් ප්‍රනාන්දු මහත්තයාගේ බයිලා එතකොට වලි බැස්ටියන්ගේ පීඑල්ඒ සෝම්පාල ලගේ ඒවා ගොඩක් තිබුණා තේ ඇරෙන්න අමතර ගොඩක්ම මේ බටහිර ගීත වලට තමයි හැබැයි ඉතින් පාටි එකක් දාකද ගත්ත ගමන් තාත්තලා ඉතින් ওই නර්ස් නෝන අරවා මේ සීටි ෆර්නාන්ඩෝගේ ගීත මේ සුනිල් සාන්තගේ ගීත ඒවා ගොඩක් කියනවා ඉතින් ඒ ආභාෂයේ තිබුණා නමුත් පසු කාලීනව මම මේ සංගීතයට යොමු වෙලා গিitar එක ගහන්න ගත්තට පස්සේ මුලින්ම ගහුවේ මැන්ඩලින් එක ඊට පස්සේ ටික කාලයකට පස්සේ මම গিitar එකට යොමු වුණා උනේ පස්සේ කවුද කියන්නේ গিitar කියන්නේ මට අත් වශයෙන්ම මුලින්ම මේ වින්ස්ටන් ජාවෝ දෙන මේ ක්ලාසිකල් গিitar ගහන කෙනෙක් කේබුග්ගල දැන් නැහැ අපාතර ජීවිතුන් අතර නැහැ ක්ලාසිකල් গিitar ගහපු වින්ස්ටන් ජාවෝ දෙන හැබැයි গিitarයට යොමු වුණාට පස්සේ ගායනය කියන එක සම්පූර්ණයෙන්ම ගායනය කියන එකට කිසිම යොමුවක් තිබුණේ නැහැ. මට ඕන කළ තිබුණේ ලංකාවේ හොඳ গিitar වාදකයෙක්. গিitar වාදකයෙක්. ඔව්. ඩීඩ් গিitar වාදනය කරන්නේ. ගොඩක්ම ප්‍රැක්ටිස් කරුවේ গিitar තමයි. හරියටම ප්‍රැක්ටිස් කරේ গিitar ගොඩක්ම গিitar ඉතින් බෑන්ඩ් එකත් එක්ක গিitar ගහන නමුත් ඉතින් බෑන්ඩ් එකේ සින්දු කියන්නේ සිද්ධ වුණා. ඊට පස්සේ සින්දු කියගෙන ගියත් මේ බෑන්ඩ් එක මේ ජිප්සීස්ලා කරුවෙත් ඉතින් ගොඩක්ම බටහිර ගීත විතරයි. සිංහල කියලා කිව්වේ ඔය බයිලා. සීටි ෆර්නාන්ඩෝ ගේවේ තාත්තල කැමතිව සාමාන්‍යයෙන් එදා කොළඹ සමාජයේ තිබිච්ච ආරය තමයි මේ බයිලා ගීත නිකන් ෆාස්ට් ටයිප් සිංහල ගීත. නමුත් අනිත් ගීතවලට මේ නායනා වගේ ගීතවලට අපේ යොමුවක් තිබුණේ නැහැ. ඉතින් ඒ ගීතවලට යොමුවක් තිබුණ නැති වුණාට අපිට දැනුණ එක දෙයක් තමයි ගීතයක් තමාගේ කියලා නිර්මාණය වෙන තුර තමාට සිංහල ගීතයක් නැතුව මේ බටහිර ගීත වලින් විතරක් අපිට රැඳී සිටින අමාරු බවක් තේරෙනවා. ඉතින් ඒක තේරෙන විශේෂයෙන්ම ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා නිසා. ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීත 70 මුල් දශකයේ 60 අන්තිම දශකයේ තිබුණා. මුල් දශකයේ කියන්නේ 71 72 ඒ කාලේ අපි බටහිර ගීත විතරයි ගායනා කර කර හිටියේ. ක්ලැරන්ස්ගේ ගීතයක් ආව ගමන් මුළු කැළඹිලා ගියා. ඔව් ඉතින් කියන්නේ ඉතින් ජිප්සිස් ගොඩක් සෙල්ලම් කරනවා එතකොටත් ඒකට ගොඩක් සෙල්ලම් කරනවා නමුත් මොරටුවේ පාර්ලිමේන්තු යාට ජිප්සිස්ලා කවුරුත් දන්නේ නැහැ. එතකොට තමයි සිංහල ගීතයේ තියෙන ව්‍යාප්ත බව ව්‍යාප්ත වෙන්න ඕනයි කියන එක අපිට හැඟුණේ. එතකොට තමයි අපිට සිංහල ගීතයකට යොමු වෙන්න ඕනයි කියලා තේරුණේ. එතකොට තමයි බටහිර ගීත ගායනා කරන අතර වාරෙදිම සිංහල ගීතවලට යොමු වුණා. මේ දෙයක් කරන්නයි කියලා. ඉතින් ඒක ඒ මගින් තමයි මම ගායකයෙක් බවට පත් වුණේ. නැත්තම් එතකොටත් හැබැයි තිබුණේ গিitar වාදනය තමයි. ආසාව. ඔව් සංගීතඥයෙක් වීම කියන්නේ මේ ගායනේ නෙමෙයි. මියුසික් ප්ලේ කරන්නමයි ආසාව තිබුණේ. ඔබ කියපු සමහර නම් අතර මේ බැනුහාපු සුනිල් කෙනෙක් තවත් හිටියද? ඔබත් හැමදෙස්සම බැනුහාන මේ මේ කණ්ඩායමේ නිකන් බොරුවට ඒ කාලෙත් ඔබ කියපු නම් අතර එක සුනිල් කෙනෙක් හිටියා. ඌගේ වැඩිත් ඌට තිබුණේ ටිකට බැනුහාන. නමුත් හැමෝම දැන් පිළිගන්නේ පොප් සංගීතයේ ශ්‍රී ලංකාවේ නිර්මාතෘවරයෙක් හැටියට සුනිල් ශාන්ත. සුනිල් ශාන්ත. ඔව් ඇත්ත වශයෙන්ම මොන දෙයක් හරි ඉතින් වෙනස් අතර මෙයක් කරන එක බැනුම් අහන එක හැබැයි ඉතින් එච්චර එක ගණන් ගන්න නරකයි. නමුත් ඒවකට ඉතින් බොහොම දරුණුවට යන්නේ නැති මොකද බටහිර ආභාෂය තිබුණ නිසා තමයි ඔහුට මම හිතන්නේ. ක්ලාරන්ස්ටත් ඒ විදිහට තිබුණානේ ඉතින් ක්ලාරන්ස්ට නෙමෙයි අනස්ලිම ආලවණ ලගේත් ඔය දුන්හිඳ මනමාලි ගීතේ පවා ගුවන් විදුලියේ තහනම් කරලා තියුණේ. උඹට රිදේ නම් හිමීට වැටියන් කියන එක. ඒක දාන්න. උඹට රිදේ නම් හිමීට වැටියන් කියන එක සුදුසු නෑ කියලා. සුදුසු නෑ. ඒකට බටහිර ආරට නිෂ්පාදනය වුණ ගීත කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් গিitar අරම දාලා
කරපු නිර්මාණ නිසා ඒවට ලැබෙන්ඩ ඕන දේ පංගොක් කලාට රජේ මාධ්‍ය විතරන තිබුණේ. තර ඒ මාධ්‍යයෙන් දුන්නේ නෑ. ඉතින් ඒ මාධ්‍යෙන් දුන්නේ නැතිවුණට මේවා ගීත ඒතරම් ප්‍රබල තුර ක්ලරන්ස් ලා කරපු ගීත ඒතරම් ප්‍රබල නිසා ඒ දෙවල්ට ඒ ශක්ති මිනිසුන්ගෙන් ලැබුණ මාධ්‍යෙන් ලැබුණ නැති වුණට ගුවන් විදුලියෙන් ලැබුණ නැති තිබුණේ ගුවන් විදුලිය විතරයි. නමුත් කෙසේ වෙතත් මේ සිංහල ගීතයට එවකට අපිටත් තේරුණා මා මේ ගුවන් විදුලිය අවශ්‍ය නැහැ කියලා ඉදිරියට යාමන ගීතයක්. හැබැයි ඉතින් අපිට මේ නම් ඉතින් සෑහෙන දුන්න ඇටි ඇලෙන්ටම අපිට දුන්නා. මම ගීතයක් ගානක් කරලා දුන්නේ කිස් එකයි කියලා. ඉතින් ඒකෙන් පස්සේ හොඳටම මාව හොඳටම පතුරු ගැහුවා නැති වෙන්න දුන්නා. හැබැයි එකම දේ ඇවිල්ලා පංකොක්කුද පිට ඕක ගන්න බැරි කට්ටියක් ඉන්නවා. අන්න ඒකයි තියෙන්නේ මට ඒ දවස්වල නම් ඉතින් මාධ්‍යයෙන් අරගන්න යනවා. නමුත් දැන් මේ මාධ්‍ය අරහා දැන් මට මම කියවන්නේ මට බැනලා තියෙනවා විතරයි. ඔහොම බැනලා තියෙන විතරයි. මම දුවට කියලා තියෙන මොකද මට ෆේස්බුක් අකවුන්ට් අරවම ඔ කිසි දෙයක් නැහැ. හැබැයි දුවවිල්ලා කියනවා තාත්තියන්න තාත්තිද දීලා ඇටි හැලෙන්න දීලා තියෙනවා කියලා. මට අන්න කියෝපන් කියෝපන් මට කිව්ව මට ආසයි ඕක අහන්න කියලා. මම හරි ආසයි මට බැරලා දෙන්න. මොකද බැරලා තියෙනේම ඒ කියනකොට තේරෙනවා පුද්ගලයාගේ කැරක්ටර් එක මොකද්ද මොන විදිහේ මොන හේතුවක් නිසාද මේ. හැබැයි ඒකට එල්ලෙන්න යන්න නරගයි. මට බැන්නයි කියලා ඒ මිනිහට කිව්ලා මං කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඕනේ නැහැ. බැනු එක බැනපු දෙන් ඒ නිදහස තියෙන්න ඕන. බැනපු ගමන් එල්ලෙන්න යනවා කියන්නේ ගිහිල්ලා මේ ලූකෝරස බෑග් එකක් එල්ලලා එනවා නේ. නෑ ඉස්සර තිබුණේ බැනපු එක නෑ ගෙදර. මම දේ නමුත් මම කියන්නේ මේ ඔය පොඩ්ඩක් තමයි බැන්නයි කියලා. එහෙම කිව්වේ කියලා. හැබැයි ඒක සුන්දර සිද්ධියක් වර්තමානයේ මතක් කරනකොට. අපේ ඔව් එතුමා දැන් ජීවිතුන් අතර නෑ. නමුත් මම අත් වශයෙන්ම එතුමා අපෙන් සමුගන්න ඉස්සෙල්ලා තිබුණ වාතාවරණයේ මම ගොඩක් හිට්ටුණා. ඔව්. ඊපස්සේ මේ තේරුම් ගත්තා ඔහු. ගොඩක් තේරුම් ගත්තා. ඉතින් එවකට නමුත් ඉතින් ජිප්සිස්ලාට හරියට බැලලා ලිපි තිබුණා. නමුත් ඉතින් නමුත් ඉතින් අර ග්ලූකෝරස් බෑග් එක අරගෙන තිබුණාද? බාහිරදී ලේනවනේ. ටැක්සිකින් ගිහලා බාහිර මට බැනලා ලිපියක් තිබුණා නම් පත්තරේ මම කරන්නේ මොනා හරි තෑගි පාර්සලයක් අරිනවා. දැන් කොහොම හොඳ අවස්ථාවක් හොඳ අවස්ථාවක් තියෙනවා ඔබට. වෛරයෙන් වෛරයෙන් ආදරෙන් දිනනවා. ඒක අර තදවීම වැඩි. ඔව්. දැන් ඔයා බැනකට මැරගෙන යනකොට මම ඔයාට තෑග්ගක් කිව්වොත් කොහොමද? ඒක තමයි. දැන් මම දැන් මේ අපේ මේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ පුළුවන් තරම් සුන්දරයට බයින්ඩ ගෙදරට හෙට තෑග්ගක් ලැබේ. ප්‍රිය මිතුරු මිදන්නේ. මේ දැන් දැන් අරිලා තෑග්ගක්. දැන් මොකද මම එකේ වින්දනයක් ලබනවා. මේ ඊළඟට තෝරගත්තේ ඔබ සුනිල් ශාන්තගේ ගීතේ. සුනිල් ශාන්තගේ ගීතේ. ඔව්. මේක මේ රචනයත් ඔහුගේමයි. හැබැයි සුනිල්ලායි මේක මේ කල්ලුත් මේ අපේ ඉන්න ප්‍රකට ප්‍රවීණයන් තෝරාගත්ත ගායන්න. මේක ලියලා තියෙන ලිවිල්ල තමයි හිතා ගන්න බැරි. එච්චර රස වෑහෙන හොඳ මානසික අල්ලසක් මේ පෙම්වතියකට දෙන. ඔව්. කාන්තාවකට දෙන. ඔව් කාන්තාවකට දෙන. ඒත් එක්කම කියන්න ඕනේ දැන් මේ දවස්වල ඒ ආදරය ගැන ඒ ලියලා තියෙන දේවල් මේ බොහොම ලස්සන විදියට ලියලා තිනවා. හැබැයි ඒ දේවල් වුණත් මෙතන මේ ගීතේ වුණත් ඉතින් කිසි වරදක් නැහැ. මම කියන්නේ ඒකයි කිසි වරදක් නැහැ. දැන් මේ අද පොඩි දෙයකට කැහගෙනවනේ. ඉතින් මං කියන්නේ මේ කැහගෙන කුලියට කහිනේ උන්ට කියන්නේ මේක හැමදේම තමා අස නැත්නම් වෙන channel එකකට මාරු කරන්න ඕ. දැන් මේක බලවල දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කවුරු හරි බලනවා කියමු. දැන් මට බැන බැන මොකද බලන්නේ? මේ ඔබ ඔබ ගාන අනිත් channel එකට යනවනේ. තේරුණා කියන්නේ? කෙලින්ම මට ඕකව පෙන්වන්න බෑ කියලා ඒකම බලන් ඉන්නවා. ඉතින් ඒක මොකටද? දැන් මේ රිමෝට් තියෙන්නේ. රිමෝට් එක කැල්ල නම් මට කියන්නේ මම රිමෝට් එකක් එවන්නම් ගෙදරට. ඔව් දෙන්නේ. දැන් ඔයගේ දෙන්නෙක් ඉන්නෝ. ඒක පිස්සු පිස්සු. ඒ කියන්නේ බැන බැන තමා කැමති නෑ මට. ඒතර මං මගේ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ මොකටද? ඉතින් ඒක බලන්නේ වෙන එකක් දාගන්නවා. අනිත් එක අද නැගිටලා ගිහිල්ලා උබන්න ඕනේ නෑනේ. මේ දැන් ඇඳේ ඉඳගෙන මෙනික ටික් ගලපුවා මාරු වෙනෝනේ. දුරස්ත පාලක. දුරස්ත පාලකෙන් මේ පාලනය කරන්න පුළුවන්. එහෙම නැතුව නිකන් තමාගේ මේ මොනවද කියන් ප්‍රෙෂර් එක නග්ග ගන්නවා මේක නග්ග ගන්නවා. අසනේ නිකන් අසනීපේන. ඔව්. දැන් ඒ දවස්වල විජ ගීතවල ගොඩක් ලින්ක් එකක් තේ තිබුණා. ශෘංගාරයකට අපි. ශෘංගාරය ශෘංගාරය ලින්ක්ද දැන් බලන්න මේ දැන් මේකේ උනත් තියෙනවා දැන්. හරි. මොකද්ද මේ දෙන්න දැන් මේක තියෙනවා. එන්න දියේ වැස මහා. ඔව් එන්න දියේ වැස මහා. එන්න ඔබේ අතම. ඔව්. හරි. වැස මහා දියේ බහැලෙන්නේ. මාළ දියේ බහැලෙන්නේ නිකන් කියලාද? ඉස්සර කාලේ ස්විමින් pool තිබුණේ නැහනේ. ඒක ස්විමින් pool නෑ. දියේ කියනවා බහැලෙන්න කියලා. ඔව්. නෑ ඒක තමයි යථාර්ථය. ඉතින් ඒක සින්දුවට දීලා ලස්සන සුංගානෙක ඒක ලියලා තිනවා. ඉතින් ඒක කිසි වරදක් නෑ. ඉතින් මේ අද මේ පිටේ නිකන් වෙනස් විදිහකට ලියනවා. ඉතින් මතක කාලෙන් කාලේ ස්ප්‍රින්කර් පෙම් කරන ක්‍රමත් වෙනස් වෙනවනේ. දැන් ඉස්සර විහාර මාදිවි පාක් තිබුණා දැන් පාක් නැහැ. අපි ගීතේ ගානක් ඊට පස්සේ කතා. සුනිල් ශාන්තයන්ගේ ගීතය
චිප්සිස් නායක සුනිල් පෙරරාගේ හඬින් අපි මේ අහන්න යන්නේ සුනිල් නායක හඬින්. ප්‍රිය මිත්‍ර මිත්‍රයනි සූදානම් ඉන්න. ඉඳගෙන කියන්න ඕ දැන් ඉඳගෙන ඉන්න ටිකක් අමාරුයි මේ දැන් ඉඳගෙන ගීත කියන්නත් අමාරුයි නේද මේ ස්ටේජ් එකේ ප්‍රෝග්‍රෑම් තමයි ලේසි තුවනවනේ ආ නෑ ඉතින් කොහොම හරි ෂේප් එකේ වැඩේ යනවා වැඩේ යනවා මේ මේ මාලල හරියට ඉඳ හිටියනේ ඉස්සෙල්ලා ඉස්සර හිටිය ගොඩක්ම මාලල මාලල චම්පල රේකල නේද දැන් නම් වෙනස් වෙලා නේද ඉතින් නම් වෙනස් වෙලා තියෙනවා කියන්නේ මාල වෙනුවෙන් හුඟක් ගීත ගායනා වෙලා තියෙනවා අප්පා මාල මම ඔබ ගැනම සිතාලා ආ
මගේ මාලා කියලා තාසින්දුවක් තියෙනවා. මාලා රූපරාණි ඒකත් මාලා. මාලා. කවුද මේ රචකයා? මම හිතන්නේ ගොඩක් ඒ දවස්වලේ තිබිච්ච නම් එහෙම තමයි මාලා. අනිත් එක ඒ මොකක් හරි ඉතින් ඔය මාලා කියන කටට බොහොම හුරුයි. හරි ලේසියිනේ. මාලා. දෙකයි මාලා. ඔනේ අපි පොඩි විරාමයකට යනවා. නැවත ආපහු ඉක්මනින් ඔබ සමග එක්වන්න බලාපොරොත්තු වෙමි. මානවන මම රස දෙන හඳක රසකාමිත්ව අද සුනිල් පෙරේරාගේ ප්‍රියතම ගී සහ තේවත් ගැන අපි මේ සාමීචයේ යෙදමින් ඉන්නේ. බොහොම රසාලේ ප්‍රාත්‍යයක් විය හැකි කියලා මම කලින් කිව්වා. බොහෝ දිනක ප්‍රියමිත්‍ර මිත්‍රින් ඔබ සූදානම්ුනුත් ඉන්නේ ඇති. නමුත් පැහැදිලිවම විශාල පිරිසක් ඒ කියන්නේ වේල පහ සිට සූදානම් වන බවත් අපි දන්නවා. මේක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඒ කොහොමද කියන එක මයන් අහන්න එපා. ඒ වගේම මේ කිව යුතුයි ඔව් එක මේ රස ගීත වගේම රස කතා කීපයකුත් කියාගෙන අපි යන්නේ. ඔව්. ඉතින් ඊළඟට ඔබ තෝරගෙන තියෙන ගීතය වොලිබැස්ටියන්. වොලිබැස්ටියන්. මට මතකයි ඔබ කියනවා මේ වොලිබැස්ටියන්ගේ ඔහු ලියපු ගීත පොත ඔහුට. වොලිබැස්ටියන් මහත්තයා හම්බෙන්නේ 1981 මම හිතන්නේ. 81 අපි අර නොන් ස්ටොප් එකක් කෙරුවා ජොලිය කියලා. ඒක වොලිබැස්ටියන් මහත්තයා ගීත කීපයක් තුන හම්බු ගිහිල්ලා හම්බුණා අවසර ගන්න ගීත වලට. අනේ පුතා ආරං කරන්න ඕන එකක් කියලා ඉතින් කිව්වා මට. ඉතින් මම මොකද ඉස්සෙල්ලා මේ පවුලත් එක්ක සම්බන්ධකම් තිබුණා. ඉතින් වොලිබැස්ටියන් මහත්මයාගේ මරණයෙන් පස්සෙත් ඒ පවුලත් එක්ක සම්බන්ධකම් තිබුණා. මට යාගේ තිබිච්ච ලොකු සින්දු පොතක්. ඔහොම කියනකොට මේ පොඩි වෙනස් අර්ථයක් තියෙනවා. වොලිබැස්ටියන්ගේ පවුලත් එක්ක සම්බන්ධකම් තිබුණා කියලා. එහෙම අත්දැක ලැබෙන හැමදේම අත්වාස මේ උදවිය මොකද ඉස්සර ඉඳන් මේ අපේ තාත්තලා පාපා අඳුරනවා. ඉතින් වොලිබැස්ටියන් මහත්මයා. ඉතින් කෙසේ වෙතත් මම වොලිබැස්ටියන් මහත්මයාව හම්බෙන්න ගියාම ඉතින් කිසිම මේකක් නැතුව ලෝකමක් නැතුව ලොකු පොතක්. ලොකු පොතක්. ඒකේ තාම තියෙනවද? ආ තාම තියෙනවද? ඒක තාම ඇති මම හිතා. පංගුව ගීත තියෙනවා මම අහලත් නැහැ. පංගුව ගීත ඇත්තටම මම දන්නේත් නැහැ වොලිබැස්ටියන් මහත්මයාගේ කියලා. නමුත් ඒගොල්ලන්ගේ දුවල එහෙම ලියලා තිබුණා ඒ පොතේම. ක්ලැරන්ස්ගේ ගීත එහෙමත් ලියලා තිබුණා. එතකොට මේ අයරින් ජොසපින් තව කුමක් ගීත ඔහුගේ? අයරින් ජොසපින් වොලිබැස්ටියන්. යමම් බණ්ඩෝ වෙසක් බලන්න වොලිබැස්ටියන්. එතකොට මේ රටක් වටිනවා වොලිබැස්ටියන්. එතකොට තව කවුද? දෙව්ලොව දෙවියනේ ඔහු. ඈ දෙව්ලොව දෙවියනේ. අයරින් ජොසපින් දෙව්ලොව දෙවියනේ તો ඒක නර්ස් නෝනා ඔහුගේනේ. නර්ස් නෝනා. වදකහසුදිය. ගොඩක් ඒවා ඒ වොලිබැස්ටියන් මහත්තයා හරි ලස්සනයි. නර්ස් නෝනා වුණත් ඒ පද ගලපලා තියෙන විදිය අර මේ ගලපනවා විතරක් නෙමෙයි තේරුම එන්න. අර එලිසම එලිවැට පිහිටනවා කියන්නේ. දැන් නර්ස් නෝනා ගත්තොත් ඒක බලන්න. ලිස්ස වැටුණා මෙමන් කරුවලේ. හැපුණා මගේ ඔළුව කළු ගලේ. උස්ස ලිස්සනේ. උස්ස ගොසින් මාවේ වේලේ. දැම්මනේ ද ඉස්පිරිතාලේ. දැම්ම ඉස්පිරිතාලේ දැම්මොත් කෙලවෙනවනේ. ඇයි ඉතින් බිල ඉස්පිරිතාලේ මේ දොරෙන් ගිහලා හැදොරෙන් එළියට ආවත් තාම ඉතින් බිල ගෙවා ගන්න ඉන්ෂුරන්ස් එකක් වදින්න ඕන. ඉස්සරේ වනේ බයලතු යනවා. දැන් ඉස්පිරිතාලේ බයලතු යනවා. ගියාම ඉස්පිරිතාලේ කියලා බෙහෙත් නැහැ කියලා. වෙන කොහෙන් හරි අරන් එන්න කියනවනේ බෙහෙත් ලංකාවේ. මේ රජේ ඉස්පිරිතාලේ සමහර. ඔව් සමහර ඉස්පිරිතාලේ. ඔව් සමහර ඉස්පිරිතාලේ. එතකොට මේ මේක ඇත්තටම මේ මව්ගුණ ගීතයක්. වර්තමානයේ ඒ කියන්නේ කුමන හෝ මාදිරියකින් මවක් පිළිබඳව මව්ගුණ ගීයක්. මව්ගුණ ගීයක් කියන්නේ සුන්ලෑගේ මම තාම ඉතාම ඉන්න ඇත්තරම ඉතිං නමුත් පියල් මව අපේ අම්මගේ එකක් කියන්න ඕන. ඔබ ලිව්වා ගීතයක් නම් මම අම්මා ගැන ගීතයක් ලියලා නෑ. මට කියලා නෑ. නෑ කියලා නෑ. ඒ වගේම ඔබ අම්මට හුඟක් බයයි. මම මට මතකයි ඉස්සෙල්ලා අම්මට නෙමෙයි බය තාත්තට තමයි. හැබැයි ඒක තාත්තා මියගියට පස්සේ අම්මට ගොඩක් කිව්වේ අම්මා එහෙම සැරපරුෂ කෙනේ තාත්තා තමයි. අම්මෝ ඒ දවස්වල ඉතින් අපේ තාත්තා විතරක් නෙමෙයි මම හිතන්නේ ඒ දවස්වල ඒක ඒ කාලේ හැටි. ඉතින් මම ඒකට දොස් කියන්නේ නෑ. ඉතින් ඒ දවසල හිටපු තාත්තල ඔක්කොමල්ල එහෙමයි. දැන් වගේ නෙමෙයි ඉතින් බොහොම සැරපරුෂයි. ඉතින් තාත්තගේ වචනෙන් එහාට කිසිම දෙයක් අපිට කරන්න බෑ. නමුත් ඉතින් ඒකෙත් මම හිතන්නේ යම් කිසි දෙයක් දැන් හැරලා බලනකොට ඒ කාලේ තාත්තව පෙන්වන්න බෑ වගේ තත්ත්වයක් තිබුණා මට. ඒ වුණාට දැන් හැරලා බලනකොට ඒකෙත් සුන්දරත්වයක් තියෙනවා. බොහොම තරුණ කාලෙදී ඒ දරදඬු පාලන ක්‍රමයක් තමයි ගෙදර තිබුණේ. ඒ තාත්තා වගේද ඔබ තාත්තා කෙනෙක් හැටියට? නෑ කොහෙත්ම නෑ. අද දරුවන් එහෙම හදන්න බෑ. දැන් මගේ දරුවොත් එක්ක අපි ඉන්නේ
යාළුවාගේ බොහොම කිට්ටු සමජතාවයක්. මං කිව්වේ දැන් මගේ දරුවා මට විහිළුත් කරනවා කියලා. අපි තාත්තත් එක්ක කොහෙද විහිළු කරන්නේ? දැන් මම ඇඳලින් ඉන්න එක ගැන හරි විහිළු කරයි. මගේ නෝනා මට ගෙදර ආපුවම කියනවා අන්න මේ ඔය ඇඳල ගිය එකට පුතා මෙහෙම කිව්ව දුව මෙකම. මං කොයි ඉතින් ඕන එකක් කියාගත්තද මට කැමති එකයි මං කරන්න කියලා දෙන්න කියන්නේ. ඉතින් එක්ක කියනවා තාත්තා එක හරිනේ තාත්තගේ වයසට ගැලපෙන්නේ. මං කොයි තාත්තගේ වයස තාත්ති තාම තරුණයි තාත්තගේ වයසෙන් බල හිතන තමයි මේ 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 වයසක පුද්ගලෙක් ඉන්නේ තාත්ති. හැබැයි දරුවෝ එහෙම හරි කිට්ටුයි. දැන් අපි තාත්තගේ දවස තාත්තට කියන තාත්ති තාත්ති රෝග ගැලපෙන්නේ නැහැ කියලා කියන්න බලන්න. මොන්න පිස්ස කන පැලෙන්නේද? ඒ පළාරේ යන්නේ නැහැ නේද? නෑ කාලේ කාලේ. ඒ කාලේ වකවානුව ඒ ජෙනරේෂන් එකේ પરම්පරාවේ ඒ යුගයේ තිබිච්ච හැටි යුගයේ වෙනස්කමක්. දැන් ඊටදී බොහොම හැබැයි අද දරුවෝ දෙමෝපියන් එක්ක මන් දන්නේ මගේ දරුවෝ බොහොම හරි කිට්ටුයි. විහිළු කර කර හැමදෙස්සම මන් දන්නේ මගේ නම් එහෙමයි විහිළු කර කර හැමදෙස්සම දරුවොත් එක්ක විහිළු කර කරම තමයි ගෙදර ඉන්නේ. ඔව් ඒක. ඒකම මේ මට මතකයි මේ ඔබේ නිවසේදී චන්ද්‍රා දේවාදිත්‍ය මහත්මයා හැම නිරන්තරයෙන්ම ඔබ දවසම මට හඳුන්වලා චන්ද්‍රා දේවාදිත්‍ය වැඩ කෙරුවානේ. එතන අපේ ග්ලූකෝස් ආයතනයේ එතන වැඩ කෙරුවා. සේවකෙක් හැටියට හිටියා. එක්තරා දවසක ආවම ඔබ මට මේ සුලංගණ්ඩත් එක්ක කිට්ටුනේ එහෙමයි. චන්ද්‍රා ඉතින් ඉස්ස බොරටුවේ ගොඩක් මේ කම්පැනි එකේ තියෙන පාටිස් වලට හැම දෙයකටම චන්ද්‍ර සම්බන්ධයි. හැබැයි ගීතත් මහින්දර සෑහන ප්‍රමාණයක්. ඊට පස්සේ චන්ද තමයි ඉතින්. විශේෂලගේ ආරම්භයේ 70 නම් 80 වෙනකම්ම චන්ද්‍ර තමයි දිගටම හිටියේ. ගීත රචනා කළේ. ඕ දිගටම චන්ද. ඒ මුල් කාලේ ලියපු ඔක්කොම ගීත චන්ද්‍රා. නිදලංග සංගමය ඔබතුටේ මුල් දිනේ මා සතුටින් බව ඔබට පෙන්නන ඒතර නිලුපුල් සුවඳ උරා එතකොට නෝනේ මගේ සුදු නෝනේ මම නම් ගඟේ පනිනවා ඕවත් වැඩද ඒ හැම එකක්ම චන්ද්‍රා. ඔක්කොම ගීතයේ දවස ලිපිය ඒ ඔක්කොම චන්ද්‍ර. සුලේ මේ ඒ හින්දා දැන් ඔය මේ එතුමා අපාතර නෑ දැන්. නෑ අපාතර නෑ. උනට බොහොම දක්ෂතාවයෙන් දිවිච්ච. සුලේ තාම මේ ඔවුන්ගේ යුතුකම් කොටසේ තියෙන චන්ද්‍ර විතරක් නේ මගේ ගීත රචකයන් සිළු දෙනාටම මම විශේෂ දෙයක් විශේෂයෙන් විශේෂ ගොඩක් ගීත රචනා කරපු ඒ උදවිය වෙනුවෙන් යම් කිසි දෙයක් අපි කරන්න ඕනේ. ඒකට හේතුව ඇවිල්ලා ගොඩක් උදවිය අදටත් ගීත රචකයාගේ යොමුවක් ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. මගේ නම් ගීත රචකයන් 4 දෙනෙක් ඉන්නවා විශේෂයෙන්ම ගීත නමුකර. ඉතින් ඒගොල්ලන්ට ඉතින් අදටත් මම වැටුපක් ගෙවනවා. මාස්පතා වැටුපක් ගෙවනවා. ඒ වැටුපක් ගෙවනවා. ඒ කියන්නේ හිටියත් නොහිටියත් නෑ නෑ. ඒගොල්ලෝ ජීවිතුන් අතර නෑ මං. ඒත් ගෙවනවා. ඉතින් ගෙවන්න මොකද ජිප්සිස්ලා හම්බ කරන්නේ ඒගොල්ලන්ගේ ගීත වලින්නේ. ඉතින් මං බෑන්ඩ් එකේ කටින්ද කියලා දින්නේ නෑ. ජිප්සිස්ලා කියලා ගෲප් එකක් නෑ. මේ ගීත අපිට නිර්මාණය වුණ නැත්නම් මේ අපි මේ හඳලා මේත් එක මැරිලා දවස් ගණන් රෑ එළි වෙනකන් නිදි මරාගෙන මේ හදපු මේ මිනිසුන් වෙනුවෙන් ඒක පවුල් වෙනුවෙන් ඒ පංගුවක් උඩට ගියක් නැහැ ඉන්න තාම. ඒකට ඒක හරිද? අපි කාර් එක නැගලා නේද? ඒක මම හිතන්නේ ලොකු වරදක් ඒක. යමුවක් නැති ඒක. මොකද පිටරට ගීත රචකයා කියන පුද්ගලයා ගායකයා හා සමසම වෙන්නේ. ගීතයේ අයිතිය තියෙන ගීත රචකයාටයි තනුව දාපු සංගීතඥයන්ටයි. ගායකයාට නෙමෙයි. මෙහි ඒකත් ඒත්තු ගන්න හරිය අමාරුයි. ඒක ඒතු ගන්න හරිම අමාරුයි. ඒක මම හිතන්නේ තව වසර ගණනාවකට ඒක එහෙම ලංකාවේ පිළිගනී කියලා. ලංකාවේ පිළිගන්නේ ගායකයා. ගීත ගායන කරනවා නේද? පිටරට එහෙම නෙමෙයි. ඒ නිර්මාණයේ අයිතිකරු ඇවිල්ලා නිර්මාණය කරපු දෙන්න. ගායනය කරන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් නිර්මාණයක වචන සහ තනුව නිසා ඒ ගීතයේ මිනිසු අතරට යන්නේ. ගායකයා දැන් මා කියපු ගීතයක් මම කියන්න ඕනේ. මම කියන්නේ මේ බෑන්ඩ් එක ළමකට දුන්නා නේ ළමයි කිව්වනම් ඒත් ඒක මොන හරි ඒකට යම් සිදයක් කරන ශක්තියක් කරන ශක්තියක් ඒ නිර්මාණයේ තියෙන ශක්තිය. පංගුව දේවල් තියෙන ගායකයාගේ තියෙන විශාල මේක ස්ටේජ් එකේ කරන දෙයක් ඒත් ඒ අයිතිවාසිකම දීලා තින්නේ පිට රටවල් වල ඒක නිසා එහෙම දීලා තින්නේ. නමුත් මේ රටේ එහෙම පිළිගන්න කැමති නැහැ. සමහරු නෙමෙයි වැඩි පිරිසක්. හරි අපි දැන් ගීතේ ගායනා කරමු. මේ රටක් වටිනා මේ ගීතය ඇත්තටම අපි අහන මවුගුණ ගීත වගේ මේකෙත් තින්නේ මවුගුණේමයි වෙනසක් නැහැ. තින්නේ රිද්මය වේගවත් සහ සුනිලයාගේ සඳර්ශන රාමුව මොහුනවර එපමණයි. ප්‍රිය මිත්‍ර මිත්‍රනි අපි රසවිඳ මේ ගීතය. මම හිතන මේ වෙලාවට හරියටම හරින ගීතයක්. රටක් වටිනවා මගේ මව්පියෝ දෙන්න. බලක්සේම දැඩි කරලා සබදුන්නා මම කල පෞ කියලා දෙපතුල දන වැටිලා
වැඩි කළ මවුට වඳින්න අම කළ පව් කියලා එපතුල දන වැටලා දැඩි කළ මවුට වඳින්න ආදුකට සැපට දෙන්නට පිහිට වෙන්න මෑනියෝ දැක දැක මව් නොසල ගන්න රටේ ගෝඩයෝ දස මසක සේදරා ඒකිරි කර පොවලා දැඩි කළ මගේ මෑනියෝ දස මස කුසේදරා ඒකිරි කර පොවලා දැඩි කළ මගේ මෑනියෝ දැඩි කළ මගේ මවුනි ඔබේ දෙමතුල වඳිමි සකසිරි මං පදවිය ඔබට ලැබෙන්න දැඩි කළ මගේ මවුනි ඔබේ දෙමතුල වඳිමි සකසිරි මං පදවිය ඔබට ලැබෙන්න දැත දිපය නොකඩා දැඩි කරපු මව්හට දොදනගා වඳිනවා මම මගේ අම්මට එන දුකට මිතුර තමා ආ නැලපු මගේ අම්මා එළඹ දෙවියෝ දෙමව්පියෝ මට එන දුකට මිතුර තමා ආ නැලපු මගේ අම්මා එළඹ දෙවියෝ දෙමව්පියෝ මට මව්වාගේ කෙනෙක් ඇත්ත මේ මනු ලෝකේ මවුනැති දා තෙරෙයි බබෝ මවුනැති සෝකේ නලවදොයි බබෝයි ගියා ඇලුවා නැත නොකියා සීවේ මව් මරණ මංචකේ නලවදොයි බබෝයි ගියා ඇලුවා නැත නොකියා සීවේ මව් මරණ මංචකේ දැඩි කළ මගේ මවුනි ඔබේ දෙපතුල වඳිමි සකසිරි මං පතමි ඔබට ලැබෙන්න දැඩි කළ මගේ මවුනි ඔබේ දෙපතුල වඳිමි සකසිරි මං පතමි ඔබට ලැබෙන්න සත්වයා මුර්ගයා ආත්‍රේ වැඩියට යක්ෂයා වාගේ සමහරු කුඩු රවයි අම්මට පස්පොරු නොව මිතුරා ඇස් දෙක යයි කුපුරා ලසන් යයි මහලු අම්මට පස්පොරු නොව මිතුරා ඇස් දෙක යයි කුපුරා ලසන් යයි මහලු අම්මට පැන්නොතින් අම්මට කිරි බෝල ඔබයි උගුරට ගැසුවතින් අම්මට අත පය කඩේ හතරට අනුවන ගොඩ දලා ඔහු සුළු කොඩ සිටනා වැඩි හිරේ දැවේ ගින්නට අන්වපා අනුවන ගොඩ දලා මව සුළු කොඩ සිටනා වැඩි හිරේ දැවේ ගින්නට යයයේ හා දැනි කල මගේ මවුනි ඔබේ දෙපතුල වඳිමි සකසිරි මං පතමි ඔබට ලැබෙන්න හරි කල මගේ මවුනි ඔබේ දෙපතුල වඳිමි සකසිරි මං පතමි ඔබට ලැබෙන්න මව් පාරේ සිකා ගයි පොතේ ලෝවරණ ගෙල්ලට නම් උදයි ජීවිතේ ආඩකන් අත්තරවන් මගේ වදන් සිතට කලක් අලකව් මගේ ජීවිතේ ආඩකන් අත්තරවන් යකෝ මගේ වදන් සිතට කලක් අලකව් මගේ ජීවිතේ දැඩි කළ මගේ මවුනි ඔබේ දෙපතුල වඳිමි සකසිරි මං පතමි ඔබට ලැබෙන්න දැඩි කළ මගේ මවුනි ඔබේ දෙපතුල වඳිමි සකසිරි මං පතමි ඔබට ලැබෙන්න දැඩි කළ මගේ මවුනි ඔබේ දෙපතුල වඳිමි සකසිරි මං පතමි ඔබට ලැබෙන්න ඔලි බෙස්ට්‍රින් ගීතයක් සුනලයි ගානකට හරි දිගයි මේ ගීතේ නේ හරි දිගයි ඔව් ඒක අඩු කරලා කියන්න තිබුණා නේද නෑ ඒ වුණාට මම හිතන්නේ ඒකේ මේ තිබිච්ච කාරණා සියල්ලම මේ දහම් කරුණු වගේ මට දැනෙන්නේ ධර්මයේ තිබෙන සරකින් ගොඩක් ඒවා දැන් යම බණ්ඩු වුණත් වලිබැස්සෙන් යම බණ්ඩු හරි දිගයි තිකයි ගීතවල වගේ නෙමෙයි ඉස්සෙල්ලා නිකන් රචනානේ ලිව්වේ
අන්තක සුන්න පොඩි මේ සමාජයට දෙයක් කියන මේ ඇයි මෙහම කරන්න කියෙන දැම යිති ොලිබස්ටේ මහත්මගේ ඒ කාරක ගීත තිබුණ දැන් මේක රටක් වටිනවා වගේම තම ත පියා ගැන ලීල තිබුණා ඒක වීරියෙන් සොයා වීරියෙන් සොයා පරක්ෂ කලපියා අත්මොදුන් දයා වදිනේ මේ ගුණය කිය කිය හරි ලස්සනයි වචන අන්සක මනුසය බර්ග මනුස්සේ ඔව බර්ග මනුස්සෙක් පොලිස් කාරෙක් පොලිස් කාරෙක් ඒක විශේෂයින මේ ඊළංගායන කරන ගීතයත් මේකත් ඒ කාල හැදුවට මේ වර්තමානයට දුරදක්නා නුවනින් ලියෝ වගේ එකක් තියෙන නිකං මේකන්ට අපි කියමු දෛවෝපගත එකක් නේද මොහෙන් මුලා වෙලා කියන ගීතය මොහෙන් මුලා වෙලා ඔව් සිරිල්ලේ සිළුමෙල විසින් රචනා කරන ආර්ය චන්ද්‍රසේනයන් සංගීතවත් කරන්නේ වික්ටර් රත්නායකයන් ගායනා ඔබ ඊළඟට තෝරගෙන තියෙන මේ ගීතේ ඒකේ තියෙන්නේ මේ වගේ දැන් ඔබ ගායන ශිල්පියෙක් සහ සංගීතඥයෙක් වශයෙන් ඇවිල්ලා වර්තමානයේ ටිකක් සමාජ විචාරකයෙක් වඩ පරිවර්තන වෙන කෙලින් කියන්න ඕන දේ කියන එහෙම පැත්තක දැක්කේ මම ගොඩක් දැක්කේ මම අදටත් දකින්නේ ඒකයි අදටත් දකින්නේ මේ හැමදෙස්සෙම මේ තමාගේ දේ හොඳයි අනිත් ඒවා එච්චර ලස්සන නෑ වගේ කියන සමාජ ක්‍රමයක් කුහකත්වය ඒ කුහකත්වය තාම දිනවා හරියට දිනවා ගොඩක් තියෙනවා මන්දින මගින් හෝ තාම ඒ ඉස්ස දැන් පංගුවක් ඒගොල්ලන්ගේ තියෙනවා මතයක් 70 දශකයේ බී වෙච්ච ඒවා අද ඉන්න කොල්ලෝ අද ඉන්න තරුණ කොල්ලෝ මාර දක්ෂ කොල්ලෝ මාර දක්ෂ කොල්ලෝ මේ පේන්නේ නැද්ද ආ නැත්ත මෙයාලගේ තරුණ ළමයි කොච්චර ඉන්නවද තරුණ ළමයි නමුත් එයාලා එකක් දෙකක් අහලා ඇවිල්ලා අද කවුරුත් නැහැ මොනවද ඇරි ඉස්සෙල් නැහැ මතක හිටින්නේ නැහැ මොකද මතක හිටින්නේ නැත්තේ නමුත් ඒකට පොඩ්ඩක් බහින්න මතක තියාගන්න ඕනේ ඕක ගිහිල්ලා අහන්න දැන් අද මේ ආයු කණ්ඩායම මේ නිපදු අර මේ අපි කවුරුද එතකොට බලන්න අර රුවන් හිටිය රජ කිව්ව සීත මාරුතේ කොච්චර ලස්සනද ඉන්දියාවෙන් නම් ආපු කෙනෙකුත් ඕක හින්දියට මෑකල්ල හින්දි ගීතයක් එක කියලා හරිම ලස්සනයි. ඉතින් ඒ විදිහේ ගීත එතකොට බයිලා වලින් ආපු ගීත අතරිනුත් රම්බරි ගීතය. කොච්චර ලස්සන ගීතයක්ද? ලයිරුගේ. ආ ඉතින් ඒක මොකක් හරි රිදම් එකක් තියෙන ගීතයක්. ඉතින් ඒ විදිහේ ආදර ගීතත් සීත මාරුතේ එතකොට තාම මොනවද මෑත කාලේ ආපු කඳුලේ ඉතින් සමාවයන් කීත පැස්කොල්ගේ. ඒ විදිහේ ගීත එතකොට කසුම් කල්හාර ගායනා කරන ගීත. අමල් පෙර ගායනා කරන දක්ෂතා අපිට වැඩිය සෑහෙන දක්ෂතා තියෙන එදා හිටපු ගායකයන්ට සෑහෙන දක්ෂතා තියෙන තරුණ ළමයි. නමුත් මේ ළමයින්ට හැමදෑම නිකන් ඒගොල්ලෝ හොඳයි හැබැයි හැබැයි එකක් තියෙනවා. ඒගොල්ලෝ හොඳයි හැබැයි අර අපේ ගානටම නෑ නේද වගේ තේරුණා කියන්නේ. ඒක තමයි කුහකත්වය. ගාන මොකක්ද කියලා කියන්නේ. අපේ ගානට ඒගොල්ලන්ට ඉන්නම් වෙන්නේ නෑ. එහෙම කුහක සමාජයක්. හැබැයි මේක වැඩි හරියක් තියෙන්නේ පැරණි මතමතාන්තර දරන උදවියට. ඉතින් මේව තරුණ ළමයි දිහා බලන්න, තරුණ ළමයි කරන දේවල් බලන්න. ඒ අයට ඇත්තටම අපිට වැඩිය සෑහෙන දක්ෂතාවය තියෙනවා. ඒ අය ගොඩක් දේවල් අපිට වැඩිය වෙනස් විදිහට කරන්නේ. එහෙම නේනම් කරන්න ඕනේ. දැන් කියන දැන් මගේ පුතා මොකද මේ මගේ පුතා මොකද දෙයක්? මං වගේ සින්දු කියන්නේ. මොකද මගේ මමගේ සින්දු කියන්නේ. මගේ පුතා මේ වරෙන් යන්න පිටක උනේ ආගේ යාලි ඒ જાති. වරෙන් යන්න පිටක ගන්න බොන්න hina වෙන්න. නැත්තම් හිප්හොප් කියන්න ඔළුවෙන් හිටගෙන මේ අමුදුම වචන. ඉතින් මං ඒ බර පුතා මේ අමුතු සින්දුවක් නේද මේක. ඔව් තාත්තේ ඒ මගේ සින්දු එහෙම තමයි. ඉතින් යා පුතා කියන්නේ ඉතින් පුතා නැත්තම් මේ මං ගිබු මේ ඔජාය හරි ඒ જાතිය කියලා හරිනේ වෙනසක් වෙන්න ඕනේ. මොකටද තාත්තා කියන જાතිය කියන්නේ? තාත්තා කියන ඒවා ළඟින් කියන්න එපා. හොඳ මේක ඉතින් තෝරගන්න හේතුවයි. මොහෙන් මුලා වෙලා ඕ ඒ ගීතය තමයි මම මුලින්ම අහපු ඔය මේ ඒ දවසෙ තිබුණා විශේෂ මෙව් එකක් වචනයක් තිබුණා විශේෂ ස්වതന്ത്ര නිර්මාණ කියලා ස්වതന്ത്ര නිර්මාණ බර මතකද දන්නේ නැහැ පත්‍ර දිගට දිගටම ඒ ස්වതന്ത്ര වලට මේ විශේෂ අවධානයක් යොමුලා තිබුණා එතකොට අනිත් තිබුණේ අර සීටි ෆර්නෑන්ඩුගේ මේ බයිලා ශෛලියේ ගීත වලින් පස්සේ සීටි ෆර්නෑන්ඩු ගැන තිබුණේ සාමාන්‍ය සුන්දරත්ව ශෘංගාරය ගැන ගීතක් තිබුණා. නමුත් වලි බැස්ටියන් ලගේ එම් එස් ෆර්නෑන්ඩු ලගේ ගීත වලින් පස්සේ එනවා මේ අලුත් රැල්ලක්. ඒකට කියන්නේ මේ කියන්නේ ශාස්ත්‍රීය සරල සරල ශාස්ත්‍රීය දේශීය සංගීතය. දේශීය සංගීතයේ යම්කිසි සරල භාවයකුත් තිබුණා. ඒත් ඊට පස්සේ මේ මෙලඩි වලත් ඉතින් යම්කිසි විශේෂත්වයක් තිබුණා. ඉතින් මගේ මුලින්ම ওই සරල ශාස්ත්‍රීය ගීතයකට කියලා යොමු වෙච්ච මුල්ම ගීතය ওই ගීතය. මොකද මගේ ඉස්කෝලේ යන කාලේ මාත් එක්ක බෑන්ඩ් එකේ තුර ජිප්සිස් නේ මී අපි ඉස්කෝලේ බෑන්ඩ් එකක් හදාගෙන සෙල්ලම් කරනවා. ඒකේ හිටපු මගේ යාළුවෙක් සින්දු ওই සින්දුව ගායනා කරනවා. මොහෙන් මුලා. ඒක හිතට වැදී. ඉස්කෝලේ ප්‍රයිස් ගිවිං එකට හරි මොකට හරි ඉතින් මම ඒකේ තුර ගිටාර් ගා ගා හිටියේ.
ඒක ගීත මම කොහෙන්ද ඔය ගීත කාගේද නෑ මේක මේ වික්‍රත්නායක තු වික්‍රත්නායක කියන පුද්ගලයාවක්වත් මම හරියට දන්නේ නෑ මොකද අපි බටේර ගීත වලද විතරයි මොකද ඒ කාලේ නමුත් පොඩ්ඩෙන් පොඩ්ඩ 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 ටිකෙන් ටික ඉතින් එවැනි දේවල් වලට තිබුණා අහන්න ගත්තා ඉතින් ඒ දේවල් වලත් විශේෂ ලස්සනක් මා දකින්නවා විශේෂ ලස්සනක් පස්සේ කාලෙක ජිප්සි එන්ටර්ප්‍රයිසස් කියන ආයතනයේ වික්‍රත්නායකගේ ගීතවලියක් කළා ඔබ ඔව් කාගේ සිනාදෝ කියලා කැසපටියක් කරුවේ ඒකෙල ඉතින් ලස්සන ගීත තියෙනවනේ මල් පොකුරු පොකුරු ඈන මග ඈදෙසටම නැමියන් කවුද මේ අපේ අජන්තරන් සිංහ අජන්තගේ තිබුණා ඒ විදිය ලස්සන ලස්සන ආදර වචන සෙට් එකක් සිලි සිලි සීතල ඇල්ල එතකොට සල් මල් වැල් උංජිලි බන්ද ඔක්කොම අජන්තගේ අර ඒ ලස්සන හරි මේ අර ෂෝට් වචන හරි ආදර ගීතවලට පුදුම මන්දනේ මම පුදුම මේ ආසාවක් තිබුණා අජන්තේ ලියපු මල් පොකුරු පොකුරුත් කිත්‍රත්තාගේ ඒ විදි ඉතින් ඒ වගේ ඒ ගීතවලටත් ඉතින් විශේෂ මම විශේෂයෙන් ආසයි මම හැම දෙයකටම ආසයි මම මයිකල් ජැක්සන්ටත් ආසයි ප්‍රින්ස්ටත් ආසයි වික්ටරත්නායකටත් ආසයි නිහල් නෙල්සන්ටත් ආසයි මොහිනින් බෙක්ටත් ආසයි ඉතින් හැම කෙනෙකුටම ආසයි සෑම දෙයකම හැම කෙනෙක්ගේම ලස්සන දෙයක් තියෙනවා ඉතින් ඒ අදින්න දරුවන්ගේ විශේෂයෙන් අදින්න තරුණ ළමයින්ගේ විශේෂ දක්ෂතා තියෙනවා ඉතින් කාටත් කියන්නේ නැහැ අද නම් කට්ටිය නැහැ අපි ගියාට පස්සේ මොනව වෙයිද දන්නේ නේද එහෙම තමයි මෝඩයා හිතන්නේ මෝඩයා හිතන ක්‍රමයයි එසේනම් ප්‍රියමිතුරු මිත්‍රයනි අපි ඊළඟට සුනිලයාගේ ඒ කාලේ පාසල් යුගයේ ඔහුගේ හිතට වැදිච්ච ගීතයක් වික්ටර් රත්නායකයන්ගේ මෝහින් මුලා වෙලා ඔහුගේ හඬින් අහන සුදරම් වෙන්නේ අපි බලමු කොහොමද ගයන්නේ කියලා මෝහින් මුලාවෙලා මානෙල් උදම් වෙලා අන්හාව රෝධ ද්වේෂ පාරේ මිනිසා කොහේද මේ රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සමදා බැබලි ඒ රැකීම අප උරුමේ කේලම් කීමෙන් ඕපදූපයේ රට කොටවන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් හතුරු වී උකුල්ලා දින්න යයි දියවි බොරුවෙන් රට පිරිහෙවි රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සමදා බැබලි එය රැකීම අප උරුමේ මහරි ජගතා සිතන මිනිසා මෝඩයකි අඳුන් හෙලන්නට වලක්කා පන්න ඒ තුළ වැටිලා මිය යන්න කළදේ පලදේ එලෙසේ රන් කෙන් සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සමදා බැබලි එය රැකීම අප උරුමේ වේ මෝහෙන් මුලා වෙලා මාන උදම් වෙලා අන්හව ක්‍රෝධ විශ
මාහර ජගත මාහර යුගතා කියන මිනිහා මෝඩයකි අනුන් හෙලන්නට වලක් කපන්න ඒතුළ වැටිලා මේ යන්න කළදේ පලදේ එලෙසේ අර සුල්ලය කලින් කියපු ටික ගීතෙන් ගායනා කරාව මේක තියන මේ ගීතෙත් ගැබ්බෙලා තියෙන යථාර්ථය යථාර්ථය මම ගොඩක් ආසයි මේ යථාර්ථය සත්‍ය එනදී ඉතින් අද අපේ රටේට වෙලා තියෙන දේවලුත් ඉතින් ගොඩක් දේවල් මෙතන හැම දෙයක්ම ඒ කියන්නේ උඩින් මිතුරු වී යටින් හතුරු වී උබුල් අදින්න යයි දියවි හරි බොරුවෙන් රට පිරිහෙවි දැන් රට පිරිලා තියෙනවා නේ බොරුවෙන් ඉතින් හිතා වික්‍රතා කියන්නේ ඒක කිව්වා ඉතින් මේ ගීතේ ඉතින් මේ වචන එකම ඉතින් බොහොම ලස්සන තනුවක් තිබුණා අනුවක් තිබුණ ඒත් එක වික්‍රත්නාගෙන් හඬත් ඒකට මම හිතන්නේ දායක වුණා ගීතයේ යම්කිසි ස්ථානයකට ගෙනීමට මිනිසුන්ට යම්කිසි දෙයක් ඉතින් මම මෙවැනි ගීත මං කිව්වේ මම අහලා තිබුණේ නැහැ මම අහන්නත්තේ කොහොම හරි 1971 හරි 72 හරි ආණ්ඩැත්තේ එතකොට මේ විදිහේ මේ මුලින් බටීර ගීතවලට විතරක් යොමු වෙලා ඉඳලත් මම මෙවැනි ගීතයක් අහපුවම මට යම්කිසි ආකර්ෂණයක් ඇතිවීම මට දැනෙන්න දෙනවා කියන්නේ. එතකොට මේ මේකේ අවසානයේ තියෙන්නේ සෝබා දහමට කිසිසේත් පිටුපාන්න බෑ. කළදේ පළ දෙන්නේ සෝබා දහම විසින්. සෝබා දහම, සෝබා දහම, සෝබා දහම. ඊට අවනත වෙන්න වෙනවමයි. ඒක හැමෝම පිළිගත යුතු දෙයක්. ඒක මම 100%ක් පිළිගන්න දෙයක්. කරන දෙයට තමයි ප්‍රතිඵලය. දෙනවා කියන්නේ. බත්තල හිටෝල අලගන්න බෑ. තමා පැල කරන දේ තමයි තමාට ලැබෙන්නේ. හොඳයි අපි සුළු විරාමයකට යනවා. ප්‍රේමිත්‍ර මිතුරුනි තාමත් මම දන්නවා තරමක් ආන්දෝලනාත්මක මානවන මමක් එක්ක අපි ඉන්නේ. ඉතින් පොඩි විරාමයක් දෙන්න. අපි ආපහු ඔබ කරා එනවාමයි. මානවන මම සුනිල් පෙරේරා රස දෙන හදක රසකාමිත්වය මුලින්ම බයිලා ගායනා කරලා කළා මේ එක පාටම ප්‍රේම ගීත කීපයක් පටන් කියන පටන් ගත්තා. දැන් ඔබ දුටුවේ මුල් දිනේ නිලුපුල් සුවඳ උරා මා සතුටින් බව ඔබට පෙනෙනවා. මොකද එක පාට ආදර ගීත වලට මාරුනේ ඒ කාලේ මම අහන්නේ. ගෑනු ළමයි. ගෑනු ළමයි. ගෑනු ළමයිගේ ආකර්ෂණේ බයිලා වලට නෑ නේ එච්චර. තාම අදටත් ගෑනු ළමයි වැඩියෙන් ආදර ගීත වලට. ගෑනු ළමයින්ට ඒ ආදර ගීත වලට තමයි අද අදින්න පිරිමි තරුණ ළමයින්ට ගොඩක් ඒගොල්ලෝ ඉතින් ආදරයට යොමු වෙච්ච ගීත ගායනා කරන්න විශේෂ හේතුව ගෑනු ළමයින්ගේ ආකර්ෂණය ඔව් විරුද්ධ මේ ලිංගිකත්වයේ ඉන්න උදවිය ආකර්ෂණය කර ගැනීම අදහසින් ඉතින් අපිටත් අපේ තරුණ වයසේ ඉතින් ඒ විශේෂයෙන් ගෑන් ළමයින්ට ආකර්ෂණ ගීතයක් ගායනා කළොත් හොඳයි කියලා හිතුනේ මොකද අර බයිලාරමිය ගායනා කළොත් එහෙම එකක් නැහැ මොකද ඒවකට මිල්ටන් මල්ලවරච්චි සෑහෙන්න ජනප්‍රියයි මිල්ටන් මල්ලවරච්චි කියන ආදර ගීත අහගෙන ඉන්නම පංගුව ගෑන් ළමයි නිකන් කලන්තේ දාලා වැටෙනවා ඔව් ඉතින් මේ හරේ වගේ ඉන්නවා අවසර නැතමත ඔබ යත ගන්නට කියලා කිව්වම සීනේ ඔබ මට ඔව් සීනේ ඔබ මට පෙනෙනවා නේද සීනේ ඔබ මට පෙනෙනවා නම් අවදින ඔබ ඉන්නම් ඒ කියන්නේ මේ ගොම යථාර්ථයේ වචන දෙක හරි ප්‍රබලයි ඒ වචන ටික සීනේ ඔබ මට පෙනෙනවා නම් අවදින ඔබ ඉන්නම් කිසිදා ඔබ යත නොලැබේ නම් සෑමදා තනි වෙන්නම් ඒ පට්ටපල් බොරු හැබැයි වුණාට එහෙම තමයි ගීතේ ඒ විදිහට ලිව්වම හරි ප්‍රබලයි ඉතින් ගෑනු ළමයින්ට අනේ කියලා කලන්ත දාලා වැටුණ කොහෙද නෑ මිල්ටන් මල්ලාරච්චි දාසල කොයි ෂෝ එකකට ගියත් ඉතින් මිල්ටන් මල්ලාරච්චි පිට ආකර්ෂණ ගෑනු විශේෂයෙන් ගෑනු ළමයිගේ ආකර්ෂණය මොකද හරි විශාලයි ඔබ කිව්වා මේ අවසර නැත මට ඔබ යත ගන්නට ගියොම එක ළමයි මගේ යත ගන්න මිල්ටන් කියලා කෑ ගැහුවා නේද නෑ දේවල් තිබුණා නමුත් ඉතින් ඒ ආදර ගීත වලට යොමු වෙන්න විශේෂ හේතුවක් තිබුණා ඒ බයිලා ගීත විතරක් මේ තරුණ වයසේනේ අපි තින් බැඳලත් නෑ ඉතින් මොනහරි ඉතින් අපිත් බලන්න ඉතින් කොහේ හරි එල්ලෙන්න ඉතින් නේද ඉතින් නමුත් ඉතින් ආදර ගීත කිව්වයි කියලා බුදුරජාණන් ඇයි අර තිබෙන ආකාශය ලබා ගන්න කියලා කිව්වට කිසිම කෙල්ලෙක් මගේ දිහා නම් බැලුවේ නෑ මට එක කෙල්ලෙක්වත් කැමති වුණෙත් නෑ
ඉතින් නමුත් මට පසු කාලින දැන මට නිකන් දැනුණා මට මේවා ගැළපෙන්නේ නැහැ කියන එක. ඉතින් අර ගීතේ පළවෙනිම ගායනා කරලා තියෙන මුල් දිනේ ගීතේ මට ගැළපෙන්නේ නැහැ මම ඉතින් මම ගායනා කෙරුවට. ඉතින් මමම හදාගෙන මම මේ ලාකොම කරගෙන ඉතින් ඒක කිව්වා එවකට ඉතින් ඒ යම්කිසි යොමුවක් මිල්ට මල්ලාරච්චි නිසා ඇති වෙච්ච යොමුවක් ගෑනු ළමයි කෙරෙහි ආකර්ෂණ ලබා ගැනීම අරමුණින් මම මේ ආදර ගීතේ මේ දැනටත් මේ ගායනා කරන්නේ මම හරි ආසින්ද. නමුත් සමහර විට මට මේවා ගැළපෙන්නේ නැහැ. ඉතින් මේ අහගෙන ඉන්න උදවියත් කියයි සුනිල් අයියා ලොකු විහිළුවක් කෙරුවේ ඇවිල්ලා මේ මේ ප්‍රෝග්‍රෑම් එකේ කියලා. ඉතින් බොඩ කමක් නැහැ. මම ආතල් එකක් ගන්නවනේ මේකේ මේක යම් කිසි වින්දනයක් මා ලබනවනේ. දැනෙන්නේ මට මට දැනෙනවා. ඉතින් නමුත් මගේ හඬට මේ වෙන ගීතවල මට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම හරි ආසයි. ඉතින් ආස නිසා මම අදටත් අහන්න ආසයි. ඒ වුණත් අපිත් හරි ආසයි අර මේ මේ ඔබතුටුවේ මුල් දිනේ පොඩ්ඩක් ගායනා කරලා පෙන්නන්න. ඔබතුටුවේ මුල් දිනේ සිදුවු සමදේ අවමත් මගේ මතකයෙහි රැඳේ නිත්‍යුග මා දෙස යොමා මගේ මියුල් ඇසියේ කුමක් කියන්නටද සැරසුනේ. ඉතින් ওই ගීත ඕකට මම තාම අදටත් ආදරේ. හැබැයි ඉතින් චන්ද්‍රදේවනි දේවල් චන්ද්‍රදේවදීත් එක චන්ද්‍රදේවදීත් ලිව්වේ මගේ තනුව ඔක්කොම මියුසික් ඔක්කොම කරේ මම. නමුත් මෙවැනි දේවල් වලින් කියමුක ඒ ගීතයක් යම්කිසි එවකට කෙරුවට මම මේ ඇත්ත කියන්නේ කිසිම යමුවක් තිබුණේ නැහැ කාගේවත්. කිසිම යමුවක් මුතුනේ නැහැ. මොකක්වත් උනේ නැහැ. කිසිම ගෑනු ළමෙක් තියා කිසිම කෙනෙක් කැමති වුණෙත් නැහැ. ඒ ගීතයට කිසිම දෙයක් වුණේ මාස තුනින් බවක ඒකට කිසිම දෙයක් වුණේ නැහැ. ඊට පස්සේ මම කිව්වා නෝනේ මගේ සුදු නෝනේ කියලා. ඔව් මෙන්න මේකට යම් කිසි යමක් ඇද්ද. ඒතකොට තමා දැනගන්න ඕන තමාගේ අනන්‍යතාවය කොතනද තියෙන්නේ කියන එක. ඇන්ජලින් ගුණතිලක මහත්මිය තමයි. ඇන්ජලින් ගුණතිලකත් එක තමයි මුලින්ම ගායනා කරුවේ. නෝනේ මගේ සුදුනේ. නමුත් මට ස්ටේජ් එකේ මම සරමක් ඇඳලා ඉතින් ඇවිල්ලා ඒ දේ විශේෂ රංගනයක් එක්ක නිකන් මේ කෙරුවේ මණිකත් නායකත් එක්ක. ඇන්ජලින් තමයි රෙකෝඩින් එකේ කිව්වේ. පස්සේ මණිකත් නායක ස්ටේජ් එකේ සිං කරා. ඉතින් නමුත් ඒ ගීතේ විශේෂ යමක් තිබුණා මිනිස්සුන්ගේ. එතකොට මට දැනුණා මේවා නෙමෙයි මගේ අනන්‍යතාවය. ඉතින් මට ආදර ගීතවලට ඇත්ත වශයෙන්ම මිනිස්සු කැමති වෙච්ච නැති එක මගේ ආදර ගීතවලට ලොකු දෙයක්. හැබැයි මේ කසාදත් බඳලා ළමයිනුත් හම්බුණාට පස්සේ මෙන්න යකෝ මේක ගෑනු ඇවිල්ලා කියන මේ සුල්ලයි අර සින්දුගේ මෙන්න මාර කෙලියක් නැකෝ මේක නේ. දැන් පොඩ්ඩක් ටූ ලේට් වැඩි ඒ වුණාට කම ඕනයක් කරලා කියලා කියනවා. ඉතින් ඒ වුණාට දැන් වෙඩින්ග්ස් වල එහෙම ෂෝස් වල අපි කියනවා ඒ ගීතය. කිව්වට මම හිතනවා මට ආසයි වෙනින් ගායකෙක් ලව්වා එයා ඒ ගීත කියවන්න. මම හිතන්නේ කීප දෙනෙක් ඒක ගන්නවා. දැන් මේ කඳුළු ඉතින් සමා වෙන්න මම හරි ආසයි. මේ ගීතේ හරි ආසයි. ඉතින් මේ ගීතේ මේ මෙලඩි එකයි වචනයි මම හිතා කීර්තිගේ වොයිස් එකටත් මම හිතන්නේ මේ ගීතේ ගොඩක් ගැළපෙනවා. මේක ලක්මාලි කාර්යවසම් දීලා තියෙන්නේ සුරේෂ් සිල්වා තමයි තනු නිර්මාණය කරේ. හරි ලස්සනයි. ඉතින් හරි ලස්සනයි. ඉතින් මේ මෑත කාලේ ආපු ආදර ගීත වලින් මම හිතන්නේ ඒ වගේම සුරේෂ්ගේ පුත්‍රයා සුරේෂ් මගේ සුරේෂ් මගේ හොඳ යාළුවෙක් හිත මිත්‍රයෙක්. ඒ වගේ ඔහුගේ පුත්‍රයා ඔබ සමග වැඩ කළා නේ සුරේෂ් සිල්වා. සුරේෂ්ගේ පුතා පොඩි කාලයක් වැඩ කෙරුවා. ඉතින් සුරේෂ්ගෙත් මේ පංගුව මෙලඩිස් හරි ලස්සනයි. ඉතින් කීර්තිර මේක කරේ සුරේෂ් සිල්වා. ඉතින් මේ ගීතේ මම ගොඩක් ආසයි. දසුන හැන අපි මේ ගායනා කරමු කඳුළු ඉතින්. ආ කඳුළු ඉතින් සමා වෙන්න. කීර්ති පැස්කෝල් ගීය අද සුනිල් පෙරේරාගේ හඬයි.
සාමාන්‍යයෙන් ඔබේ වෙනම ආරක්ෂා ශෛලියක් තියෙනවා ගීතේ මැද්දෙ ටිකක් ඕෆ් යන එහෙම නැත්නම් ශෘතියෙන් පිට ගිහින් ගායනා කරනවා පොඩි නිකන් ඒක තර විදිහ ශෘතියෙන් මේ මෙලඩි එකක් නැතුව නිකන් කතා කරනවා කියනවා එහෙම තියෙනවා අනන්ත ඒක තමයි දැනෙනවා කියන්නේ ජෑස් මියුසික් වහනවා දැනෙනවා කියන්නේ ඒක දැනෙනවා කියන්නේ ඒක බොහෝ දෙනෙක් දැනින්නේ අත තියන්න හරි දැනින්නේ ඉපේ දැනින්න විශේෂ දේවල් ශාරීරික සිද්ධ වෙනවා ඒක තමයි දැනින්නේ දැන් ගීතයකට දැනින්න ඔබ දැන් සුල්ලේ ඉංග්‍රීසි ගීත දිගට හරහට ගායනා කරමින් හිටියා මට මතකයි මේ ඔබගෙම ඔබ මනිලාල් එක්ක අර හොඳ මෑන් විමෙන් ඇන් ඒ මම හදපු ගීතයක් වයින් විමෙන් ඇන් සොන්ග් වයින් විමෙන් ඇන් සොන්ග් ගැහණිය සුරාව සහ මොකද වයින් විමෙන් නීමිතයි ගැහණියයි ගැහණිය ඒ තුන සම්බන්ධතාවය මම කයියම්ගේ දර්ශනේ ඉතින් මම බට මේ ඉංග්‍රීසියෙන් ලිව්වා I like wine women and song චූට ගායන කරනකෝ ඒක ඔබේ මට දෙන්න පුතා ඊයක දෙන්න නිකන් රෙගේ ස්ටයිල් එකට දෙන්න ඒක ඔබේම ගීතයක් ඒක ඔව් මගේම ගීතයක් I like wine women and song my life is wine women and song I feel fine with wine, women and song. Life goes on and on and on with wine, women and song. කවුරු හරි ඔකට මොන විදිහට අර්ථකථන කිව්වද මට දැනෙන්නේ ඒක මාකයෙම්ගේ දක්ෂණිය තමයි විශේෂ කොටසක් ඉන්නේ මේ ගොඩාක් උදුවේ මේ ලංකාවේ නිකන් හිතන එක විදියක් වෙන්න පුළුවන් මට නම් දැනෙන දේ මට නම් ඒ සුංගා මට මේ ඒ ලිංගිකත්වය ඉතින් ඒ දේ සෑහෙන දැනෙනවා. හැබැයි මම දැනෙනවයි කියලා මේ එක එක පස්සේ ගිහිල්ලා ඉතින් මේ දැනෙන දේවල් අනේ වාව මට දැනෙනවා කියලා එහෙම කියන්නේ මගේ නෝනා ඉන්නවනේ ගෙදර. ඉතින් නෝනාත් එක්ක තමයි මේ දැනෙන දේවල් ඔක්කොම නෝනාට විතරයි මම පවසන්නේ. හැමෝටම මේ දැනෙන දේවල් කී කී යන්නේ නැහැ. නමුත් ගීතයකත් මේ දැනෙන දේ තමයි යම්කිසි දෙයක් දැන් මේ බටීර ගීතයේ ඒකේ තියෙන I like wine women and song. මම ආසයි ගෑනි මේ 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 මීවිත. I feel fine with wine women and song. මට හරි ෂෝ. Life goes on and on and on with wine, women and song. ජීවිතේ යනවා 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 මේ
ආදරය නිසා ආදරය කියන්නේ ගීතයයි මීවිතයි ගැහණියයි ගැහණිය නිසා මේ පැවැත්ම ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ දේ එහෙම ගීතයකින් ගායනා කරනවා වගේම තමාගේ දැන් දේ ඉතින් තමාගේ විශේෂයෙන් මම විවාහ වෙලා අවුරුදු 34ක් ඉතින් මගේ නෝනා ඉතින් දැනටත් මාත් එක්ක බොහොම ආදරශීලීව මිත්‍රශීලීව බොහොම බද්දෙන් මේ සම්බන්ධ වීම අපි දෙන්න අතර තියෙන ඒ සම්බන්ධය ඉතින් එන්නේ ගොඩක් නෑ එන්නේ වැඩි වෙනවා දැන් දැනෙනවා වැඩි ඉස්සරට වැඩි ඒක තමයි ආදරය කියන්නේ. එම් එස් ප්‍රනන්දු මහුවක් කිට්ටුයි. මොකද මට මතකයි තාත්තා මට එනකොට ඔක්ක ගීතේ මුලින්ම ඒ කොටස ලියලා දුන්නේ එම් එස් අය. එම් එස් තමයි කෝරස් එක. ඔව් තාත්තා මට එනකොට ඔක්ක දවාලේ තරු පෙනුණා. ඒ ඉතුරු ටිකනේ අපි ඒ අරපු සත්තන් වලට කන් දෙක මගේ පිරුණා. එදා මට පෙනුනේ ඔබ හතුරෙක් වාගේ, අද මට පෙනෙන්නේ ඔබ දෙවියන් වාගේ. ඉතින් ඒක එම් එස් ප්‍රනන්දු ලිව්වේ ජිප්සිස්ලට කියලා නෙමෙයි එම් එස් කියන්නේ. මම මොකද දැක්කම මං ඉල්ල ගත්තා. විශිෂ්ටත්වයක් තිබුණා පද ගැලවිලා. ඔබ ඒ අතුරින් තෝරගන්නේ ඔහුගේ කියන්නේ මේ මේ එම්එස්කේ මුල්ම කාලේ ජනප්‍රියත්වයේ මාළගිරවි රසආහාර කවලා කිව්ව මම හිතන්නේ ලංකාව ගොඩාක් උදේ දන්න ගීතයක් ඒකයි මම ඒ ගීතය තෝරගත්තේ. ඔව් මේ ගීතය රචකයාත් ඔහුමයි සංගීතයත් ඔහුගේමයි. ඔව් රචකයාත් ඔහුමයි සංගීතයත් එම්එස්මයි. ප්‍රියමිත්‍ර මිත්‍රනි සුන්ලා ඊළඟට ගායනා කරන්න යන්නේ එම්එස් ප්‍රනන්දු. ඒ කියන්නේ මගගේ සැම්සන් ප්‍රනන්දු ඔහුගේ නම. ආයි කියන්නේ ඇත්තටම අර කියලා වැඩක් නෑ කියලා කියන චරිතයක් ඔහු. ඔහුම පමණයි වන් ඇන් ඔන්ලි කෙනෙක්. අපි ඔහුගේ ගීතය සුන්ලෑගෙන් විඳමු දැන්. රස ආහාර කවලා රන් කූඩුවේ දමලා කරන්න ගත්ත මාළගිරවි අතහරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා සිතුවද ඇදාලා යයි කියලා අතහරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා සිතුවද ඇදාලා යයි කියලා මම බත් කෑවද කිරවි කියලා ඇහුවම මම බත් කෑවා කියනවා. මම කිරවි ගිහින් කැලේ අතරින්නද අනේ පා කියනවා. අපි ඇති කෙරුවල් රන් කූඩුවේ දමලා කුස පිරෙන්න රස ආහාර කවලා කිරවුන් යන වලු ලැබුණු පැනලා දෙව කරලා වාතේ මන්දි වෙන්නේ නැ කිඳුර සිරියාවක් ඔබ නැති නම් මේ දේවල් නැ කිරවුන් හොද නැ මේ කිරවි එහෙම නැ අතරියන්නාලා යන්නේ නැ රස ආහාර කවන් රන් කූඩුවේ දමන ඇති කරන්න ගත්ත මාළ කිරවි අතහරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා සිතුවද ඇදාලා යයි කියලා අතහරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා සිතුවද ඇදාලා යයි කියලා ඔබේ රැන සමග පිය පාගෙන යන්න කුඹුරට ගොස් අහුලාගෙන කන්න කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න ඔබට ආසක්ද ඒ විදියට ඉන්න ලස්සන මල් වතුවල ගැවසෙන්න වලා කුළු ඉරාගෙන ඉගිලෙන්න නෙලාගෙන ඇවිත් පළතුරු කන්න ඔබට ආස නැත්ද ඒ විදියට ඉන්න ඒ විදියට ඉන්න ආසදයි බලන්න කූඩුවේ දොර ඇරලා තියන්න මාව දාලා යන්න ගැහැණියද කියන්නනේ මාට ආසයි බබෝ එය දැනගන්න රස ආහාර කවලා රන් කූඩුවේ දමලා ඇති කරන්න දත්තමාල කිරවි අතහරින්න කියලා ඒ කියන්නේ ඔහෙලා
සිතුවද හැදාලා යයි කියලා අත්හරින්න කියලා අයිගේ අන්නේ ඔහෙලා සිතුවද හැදාලා යයි කියලා අත්හරින්න කියලා අයිගේ අන්නේ ඔහෙලා සිතුවද සිතුවදනේ කවදාවත් නෑ. ඒක නේද කිව්වේ? කවදාවත් නෑ. එහෙම දාලා යන්නේ. දාලා යන්නේ. ඔබ කවදක්වත් මේ ඔරලෝසු පළඳින්නේ නෑ. ඒ ඔරලෝසු පළඳින්නේ නෑ. මොකද ඇඟේ ටයිමින් තියෙනවනේ. ටයිමින් නැති ඒගොල්ල තමයි ඔරලෝසු දාන්නේ. ඔරලෝසු දාන්නේ. එතකොට ටයිමින් තියෙනවා. ටයිමින් මට ටයිමින් තියෙනවා ඇඟේ. තියෙනවනේ. ටයිමින් තියෙන හින්දා වෙන ඔරලෝසු දාන්න ඕනේ. දැන් ඔයා දාගෙන ඉන්න වාගේ ටයිමින් නෑ. ඒ සමහර වෙලාවට මෙහෙම තියෙනවනේ. ඔරලෝසු දාගෙන ඉන්න හැබැයි වෙලාවට වැඩ කරන්නේ නෑ. වෙලාවට වැඩ කරන්නේ නෑ. ඔව්. කවුද ඔරලෝසු දාන්නේ නැත්තේ සුන්නේ? ඔව්. දකිව දකිව මිනිහාද අර දීපාසිල්ලා කියලා තින්නේ. දකින දකින මිනිහාද වැඳලා ඔරලෝසු යති. ටයිම් එකට කිසිම වැඩක් නෑ ඔයි. ඔව්. ඒක තමයි යථාර්ථය. ඉතින් ඒක ඇත්තටම මේ ගීතයේ ගැබ් වෙලා තියෙන දේවල් හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ඔව් අර ඒක හැබැයි ඒ ගීතය තහනම් කරන්න කියලා එක්තරා කට්ටියක් කී කී හිටියා. පහුගිය කාලේ. හ්ම්. ඒක ඒක තමයි කෝකකම කියන්නේ. තමාගේ දේ දකින්න ආස නැහැ. විරාමයකට යනවා. ඒක ඉතයික් මනින් විරාමයකට යනවා. අපි අවසාන ගීතයත් එක්ක හමු වෙනවා. මොනවෙන් මොනව වෙයි දන්නේ. මානෝන මම අද අප නොවන අප බවට පරිවර්තනය වුණා. සැබවින්ම රස දෙන හඳක රසකාමිත්වය ගායන ශිල්පියෙක් හැටියට ඇවිත් වර්තමාන සමාජ විචාරකයෙක් බවට පරිවර්තනය වෙලා තියෙන අත්දැකීමෙන් සහ උගක් පතපොත හැදෑරීමෙන් ඒක පැහැදිලිව කිව යුතුයි. ඒ වගේම මේ ඔබ කවදක්වත් මොබයිල් ෆෝන් එක නැත්තම් ජංගම දුරකථන පාවිච්චි කරන්නේ නැහැ. නෑ පාවිච්චි කරන්නේ නැහැ. හේතුවයි නැති වෙන හින්දාද? නෑ නෑ. ඔෆිස් එකේ කට්ටියක්ට පඩි දීලා ඔෆිස් එකක් දාලා තියෙනවා. ඒ කටේට පඩි ගෙවනවා. එතකොට ඒ මිනිසුන්ටත් පඩි ගෙවලා මාත් මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඔෆිස් එකට කෝල් කරා මම මට එන පණිවිඩ එනවා. එතකොට එහෙමනම් මම ඒ මිනිසුන් අස්කල්ලි වෙරලා මොබයිල් ෆෝන් එකක් ගන්නවා. ඒ කියන්නේ කීප දෙනෙක් රසවල් නැති. 3 දිනක් විතර ඉතින් ඔෆිස් එකේ විතරක් ඉන්නවා. ඉතින් ඔෆිසර් කෝල් කරලා මට දැනගන්න පුළුවන් මම කොහෙද මම මොකද කරන්නේ. ඉතින් මේ ඇවිල්ලා තමා ජීවිතේ ලේසි පහසු කරගන්නේ මේ තමාගේ ජීවිතේ එදිනෙදා ජීවිතේ දැන් මමයි මම අපි දෙන්නක කිසිම Facebook කරොම කිසි දෙයක් නැහැ. හැබැයි Facebook එකේ කවුද කිව්ව මගේ නමින් වෙන එකෙක් ඉන්නවා කියලා. ඉතින් ඒක කරන්නේ දැන් මොකද අපේ හොර මැඩ මර මරකන් ජඩකන් ඒවා තියෙනවනේ අපේ ඇඟේ. ඉතින් ඒ විදියුන් තාමත් Facebook වලක් ඉතින් මේ මගේ නම සුනිල් පෙරේරා නමින් එකෙක් ඉන්නවලු. ඉතින් මම හැබැයි ඇමරිකාවට ගිහිල්ලා ඕක report කරුවා. කාඩ් ගියේලි මෙහෙම කෙනෙක් ඉන්නවා මෙහෙම මේ මගේ නමින් මෙහෙම කොහොමද මේක නවත්තන්නේ කියලා මේක නවත්තන්න බැරිද කියලා ඇමරිකාවෙන් කියන ඔයා සුනිල් පෙරේරා කියලා අපිට ඉස්සෙල්ලා ඔප්පු කරලා පෙන්නනවා කොහොමද ඒක කරන්නේ වැඩේ ඉතින් කොහොමද කරන්නේ ඉතින් මම කොලේ වහකට පොතත් වහකට මං ගෙදර ආවා මොකද ඉතින් දැන් මේ අපේ නෑ ඉතින් මේ බෑන්ඩ් එකේ කට්ටියට විශේෂ ශක්තියක් දුන්නා ආ පංචපුද්ගල සංගීත කණ්ඩායම. ඔව් ඉතින් ඒකත් අලුත් දෙයක් නේද මේ ඉලෙක්ට්‍රොනික නෙමෙයි මේක නිකන් මේ මොනවද කියන්නේ අර කොස්ටික් අර අන්ප්ලග් වගේ සීන් එකක්. ඉතින් අන්ප්ලග් සීන් එක ඉතින් මම පළවෙනි පාර මෙහෙම එකක් කෙරුවේ. පළවෙනි පාර ජීවිතේ. ඔව් පළවෙනි පාර කෙරුවේ. ඉතින් ගොඩක් ඒගොල්ලෝ මට මේ කරන්න කතා කරුවා මේ ඔය ලොකු සංගීත සම්දර්ශන වගේ BMI CH වගේ දැන්. නමුත් ඒ විදිහකට ඉතින් යොමු වෙලා ඒ විදිහ ෆුල් කන්සර්ට් එකක් කරනවා කියන්නේ ඉතින් ටිකක් ලොකු මහන්සියක් එෆර්ට් එකක්. එතම යම්කිසි කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් එවැනි දෙයකට සම්පූර්ණ කන්සර්ට් එකකට කැප කරලා කරන්න අමාරුයි මට. නමුත් ඉතින් මේ විදිහ පොඩි වැඩසටහනක සින්දු හයක් අතක් කරන්න ඉතින් මම ආසයි. අතන මම විශේෂයෙන්ම මට අනන්ත දොස් කියන අවස්ථාවලුත් තියෙනවා. ගොඩක් වෙලාවට ওই විවාහ මංගල උත්සව වලට ගියාම මම කියන්නේ අනිත් ඒගොල්ලන්ගේ ගීත, ජිප්සි ගීත ලෙවි. පොක්කෝ කියන මූරට මම ඔබලගේ ගීත කියවම් එමුද මට පුදු ආසාත්ය මමට හැදිදර මගේ ආස ගීත මට ජිත්ති ගීත කියලක මට එච්චර දැක ඉතින් ඒක කිව්වේ ගැම්බක් නැහැ තේරුණාද කියන්නේ ඉතින් පංකක් වල පොඩි බුක් කරන වෙලාවෙම කියනවා
ජිප්සිස් මෙ ගීත මේ ඔක්කොම කියන්න ඕනේ මේවා කියන්න ඕනේ. ඒතකොට මම දුෂානාද මේ ජිප්සිස් ගීත ටිකක් වැඩි කිව්වල තමයි මම ලෙඩක් මේ මිනිස්සයා මේ ජිප්සිස් ගීත කියන්නේ කියලා තමයි කියන්නේ. මොකද වෙඩින්ග්ස් වල අරම මේවල ඉතින් එක එක ජාතිය ගීත කියනවනේ. නම කොන්සර්ට් එකක් නะ ජිප්සිස් කොන්සර්ට් එකක් නම් අපි ජිප්සිස් ගීත විතරයි. ඒතකොට ජිප්සිස්ලා නිර්මාණ කරන ජිප්සිස් කම ගීත වලින් නිර්මාණය වුණු කොන්සර්ට් එකක් වගේ තමයි වෙන්නේ. නමුත් ඉතින් මේ ගොඩක් අවස්ථාවලින් දැන් මේ ගායනා කරපු ගීත මේ මොකද මේ මාළගිරවි, ඒතකොට කඳුල, ඒතර ඒ වගේම අර මේ මොකද්ද රටක් වටිනවා. ඉතින් ඒ විදිය ගීත මේ හැම ගීතයක්ම මෝහෙන් මුලාවල. ඉතින් හැම ගීතෙත් මම හරි ආසයි නයන හරි ආසයි නයනක හරි ආසයි. ඉතින් මට තාමත් අර මේ පාටිහකට ගිහිල්ලා ජිප්සිස් ගැහුවත් අර පොඩ්ඩක් දැනෙන වෙලාවට තේරෙනවද දැනෙන වෙලාවයි දන්නවනේ. ඉතින් දැනෙන වෙලාවට මේ ඒ විදිය මේ බලන්න කිරිසත් ප්‍රිය මිතුරු මිතුරු ඔබටත් දැන් දැනෙන වෙලාව කියලා අපිට දැනෙනවා. අවසාන ගීතයට ඔබ තෝරගන්නේ මේ සංගීත විජේසූරිය ප්‍රමුඛ වායෝ වායෝ. මම ගොඩක් කැමති මේ ගීතයට. අපි කවුරුද? මොකද මේක සේනක බටකොට විසින් නිර්මාණය කරන ලද්දක්. ඒකේ මූලික පටිගත කිරීමේදී හිටපු සංගීතවේදියක වාදකෙක් අපේ නයන කරුණානායක. මොකද එහෙනම් අපෝ හම්බෙමු දවසක. යලි හම්බෙමු. යලි හම්බෙමු. ඔබ ලැබෙන තුරා මා ඉන්නම්. ඔව්. ඔබටත් කියන්නේ ආයි දවසක මේ වගේම හම්බෙමු. Happy Halloween.
අපි කවුරුද අපි නොදන්නේ හිතට වැදිච්ච ගීතයක් ගායනා කරන්න තමයි පොඩ්ඩක් පිට රත්නා කියන්නේ එළියට ගිහින් දෙන්න මම පටස් ගන්න ඕනේ විනාඩියක් සැම්සන් ෆර්නෑන් ඔහුගේ නම ඔහුගේ ගීත ගොඩක් පොඩ්ඩක් එළියට ගිහින් දෙන්න විනාඩියක් දෙන්න